අයිබුවන් ආදරණය දුවපුතේ අද දෙරන එඩියකේෂන් නාලිකාව සහ අද දෙරන YouTube නාලිකා ඔස්සේ. උසස් පෙළ සංනිවේධනය හා මාධ්‍ය දියනය කියෙන විෂය පිළිබඳව විශේෂයෙන්ම ළඟ එන කඩයිම් විභාග ඉලක්ක කරගෙන අධ්‍යාපන සත්කාරය සමඟයි ඔබ අද මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපේ විශය නිර්දේශය තුළ ඔබ දන්නවා ආදරණය දයපුතේ ප්‍රධාන මාතෘකා දොළහක්තියනවා. මේ මාතෘකා දොළහ අතුරින් තාම රසවත් හරවත් මාතෘකාවක් තමයි අද දවස අපි සාකච්ඡා කරයි. මේ මාතෘුකාව නම් කරලා තියනෙ දුවපුතේ නිර්මාණාත්මක සංනිිවේදනී කියලා. එතකට මේ නිර්මාණාත්මක සනිවේදනය කියලා කිව්වහම දැන් මීඩියා ඉගෙනගන්න එමනැත්තං සනිවේධනය හා මාධ්‍යත්දී ඉගෙන ගන්න දූලපුතාලට තේරෙනවා වැටහෙනවා සංනිවේදනය කියලා කිව්වහම නිර්මානාත්මක බව නිර්මාණ ශීලීත්වය නිර්මාණාත්මක සංනිිවේදනය කොතරම් ලොකු දායකත්වයක් ඒ සනිිවේදන කාර්යට සපයනවද කියන කාරණය. ඉතිං ඒ වගේ මෛදුවේ පුතේ උසස් පෙළ පහුගේ විභාග ප්‍රශ්නපත්‍රරරම් බැලුවත් ඔබට ඉතාම පැහැදිලිව පේනවා. මේ නිර්මාණාත්මක සනිිවේධනය කියන මාතෘකාවෙන් ගොඩක් ප්‍රශ්න අහලතියෙනවා. විශේෂයෙන්ම අපේMC උත්තර තෝරණ බහවරණ ප්‍රශ්නපත්තරයටත් එගේම උත්තර ලියන දෙවැඩි කොටඩසටත් මේ හත්වනි පාඩමේ දායකත්වය ඉතාම වැඩි. එහහින්දා මම අද දවසේ ඔබ සමඟ සාකච්ඡා කරන්නට තිරණය කළ නිර්මාණාත්මක සන්නවේදනය කෙන මාතෘකා. එදකට දුවපුතේ ඔබ සමහර කෙනෙක් අදවේරෙන එඩියකේශන් නාලිකාව තුළින් නරඹනව මේ ප්‍රෝග්‍රෑම්ම එක ඒවාගේම පසු කාලී නව YouTubeු නාලිකා ඔස්සේ නැවත නැවත නැරඹීමේ අවස්ථාවත් තියනෙන? ති භාග ලං වෙනකම් ඔබට පුළුවන් මේ අපගේ උපකාරකත් වැල දෙරන සමඟ අපිකතු වෙලා කරන මේ උපකාරක අත්වැල සමඟ සම්බන්ධ වෙලා ඉතා හොඳින් ඔබගේ අධ්‍යියන කටි තුළ නිරත වෙන අතර මේ පාඩන්ටික නැවත නැවත බලමින් ඔබේ විභාග ජීවිතය ජයගන්නට ඔබට අවස්ථාව තියනු. එහෙමනං අවසරයි දූදරුවනි අද අපි කතා කරන්නේ නිර්මාණාත්මක සංනිවේදනී. හරි අපි බලමුූ. දේපුතේ මුලින්ම නිර්මාණාත්මක සංනිිවේදනය කියලකි ව්හම ඔබ දන්නවා නිර්මාණාත්මක සංනිවේදනය කියලකි ව්හම මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ ක්‍රියේටියව කමනිිකේශන් කියලා. එතකට දුවපුති අපි මුලින්ම බලන්න ඕනේ මේ ක්‍රියේටියෝ කියන වචනි තේරුම් හරිද ඒඇන්නේ නිර්මාණාත්මක කියන වච්චනය තේරුම තමයි අපි මුලින්ම හඳුරගන්න ඕන්. එතකොට ඉංග්‍රීසියෙන් ක්‍රේටියවෝ ක මියනිකේශන් කියලලා කියන? ගේ සිහලෙන් නිර්මාණාත්මක සංනිවේදනය කියලකමු. එතකට සංනිවේදනයේ තියනවා අදුවේ පති ප්‍රධාන කාරයන් දෙකක්. එකක් තමයි රජු ප්‍රකාශන කාරය කියල කිය. අනිත් එක තමයි නිර්මාණත්මක ප්‍රකාශන කාරය කියල කිය. අපි මේ කාරයන් දෙක පිළිබඳව ටිකක් හොඳින් සාකච්චා කරු. දැන් ඔන්න මම ඔබට මෙහෙම කියන්න අන්දුවේ පතේ. ඉස්සර කාලේ ගෝත්‍රයක නායකයෙක් විධානයයක්. අනක් නිකුත් කරනවා. අපි නිකං උදාහරණකට ගමු මෙහාට එනු ඒ වගේ වෙලාවක අපි කියනවා සනිවේදනය රිජු ප්‍රකාශනාත්මක ස්වරූපයෙන් තමයි ඉදිරිපත් වෙන්න කිය. දැන්ඒ ගෝත්‍රික නායකය ඒ කරන්නේ නිර්මාණාත්මක සන්දේශයක් නෙවෙේ ඉදිරිපත් කරන්නේ නේදුව පති. එතන තියෙන්නේ රිජු ප්‍රකාශන කාරයක් එහමන ැතැන් අපි හිතුම කෙනෙක්ව මරලදාණ්ඩ නියෝග කරනවා. මොහුව එල්ලා මරණු. එතකොට ඒගේ වෙලාවට සංවේධනය තියෙන්නේ අපි කියනවා අදුවපුතේ රිජු ප්‍රකාශන කාරණය කියලා. එතකට සංවිවේධනය අනිත් පාට්ට එක තමයි ඔබට පේනවා සංවධනය අනිත්පාට්ට එක තමයි, නිර්මාණාත්මක ප්‍රකාශන කාරණය. මෙන්න මේ නිර්මාණාත්මක ප්‍රකාශන කාර්ය තමයි අද දවසේ අපේ මුල්ම මාතෘකාවෙන්. එතකට ම ඔබට නිර්මාණාත්මක ප්‍රකාශන කාරය පිළිබඳව යම් පැහැදලි කිරීමක් කරන්න. ආදරණය දුවේ පුතේ දැන් ඔබ දන්නවා සංනිවේදනයේ තියෙනවා මේ නිර්මාණාත්මක ප්‍රකාශන කාර්ය කියන ඒ කොටස. මේ කොටසට සුවිශේෂී අවධානයක් සනිවේදන විශය තුළ තියනු. දැන් අපි මෙහෙමගම් මම ගුරුවරේක් දිහට උගන්නනකොට. ඒ කම්මැලීනම් එක නිර්ද්‍රශීලී වෙනවා නෙක්. කොටඒ එක නිර්මාණශීලී නැත්නම් ඔබට ම වහගනඉන්න ඔබට මාව බලාගෙනඉන්න එපා වෙනෝ. ඔයා අනාගතයේ දවසක සංනිවේදකය කුණහම ඔයා මතකතියා ගන්න දුවේපුතේ මේ සංනිවේදනය ස්වරූප දෙක එකක් නිර්මාණාත්මක ස්වරූපය අනිත්්‍යක රජු ප්‍රකාශන ස්වරූපය. එතකොට සමහර වැඩවලදද සමහර සංනිිවේදන කාර්යන් වලදී රිජු ප්‍රකාශන කාර්ය භාවිත කරන්න බෑදුවේ පපුති. ඒ වගේ වෙලාවට නිර්මාණාත්මක ප්‍රකාශන කාරය තමයි අපි පාවිච්චි කරන්න ඒ වගේමයි සමහර වෙලාවට නිර්මාණාත්මක ප්‍රකාශන කාරය යොදාගන්න බැරිවෙලාවලු තියෙනු අපි ඒ වෙලාවට යොදාගන්න දේපුතේ රජු ප්‍රකාශන කාරය ඒහින්දා මේක අවස්ථාව ස්ථානය සනිවේදනය අරමුණු වගේ සාධකටික පිළිබඳ විමසිලිමත් වෙලා තෝරගන්න ඕනේ ස්වරූපයා අපි ගමකු ආධිතම මානවයා ඉස්සර කාලේ මිනිස්සු ගෝත්‍රික රංගනයක නිරත වුණ. අර දඩයේ ගිහිල්ල සතා මරාග නැඇවිල්ල ඒ සතා පිලිස්සෙන ගිනිමැලේ ඉදිදරේ හරි අපූරු රංගනයක් ඉදරිපාත් කළලා. දේපුතේ මේක තමයි නිර්මාණාත්මක ප්‍රකාශනයේ මූල බීජාවස්ථාව. එහ නිර්මාණාත්මක සංනිවේදනය බිහිවුණේ කවදද. මේ ලෝකෙට මානවයා බිහිවුණේ කවදද අන්න එදා එතන. ඒ මහොත දදිම බිහිවෙනවා නිර්මාණාත්මක සන්නිවේද. ඔබ දන්නවා කොහොමත් මිනිස්සු මානවයා ටිකක් නිර්මාණශීලි වෙන්න කැමති. දැන් අපි උදදාහරිකට ගෑනුලම මේ ගත්තොත් ඒ ගෑනුලමිය බස් එකක් නවත්ත ගන්න අතදාන්නෙත් පොඩිනිකං ස්ටයිල් එකට ශෛලියකට රිත්්මයකට. එතකොට මේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය නිර්මාණශීලි කාර්යන් තියෙනෝ වගේම අපේ ස්‍යවේදන විෂය ඇතුළේත්. නිර්මාණාත්මක සනිවේධන කාර්යන් මහ විශාල වසයෙන් තියෙනවා අපි ඒවා හඳුනගෙන. අපේ මාධ්‍යභාවිතය ස්‍යිවේදන භාවිතය නිර්මාණශීලය කරන්න ඕනේ ආදර්ණිය දුවේ පුතේ. අපි මේ පාඩම ඉදිරියට ගමන් කරමු. හරි. අපි බලනවා නිර්මාණාත්මක සංනිිවේදනයේ ප්‍රධාන අරමුණමොකක්ද කියලා. දැන් ඕනම වැඩකදී අරමුණක් තියන්නෙ පේ දුවේ පුතේ. ඔබ තිරේ දකිනවා. කිසියම් අධදැකීමක් හෝ තොරතුරක්, අපපූර්ව ලෙස ඉදිරිපත් කිරීම, නිර්මාණාත්මක සංනිිවේදනය අරමුණ. මම කැමති මේක පොඩ්ඩක් ඔබට පැහැදිලි කරන්න බලන්න දුවේ පුතේ අපි බලමු? නිර්මාණාත්මක සංනිිවේදනය අරමුණකි වහම ඔබට පේනවා. අපපූර්ව ලෙස යම් අත්දැකීමක් තොරතුරක් ඉදිරිපත් කිරීම. මෙතනොයා අල්ලගන්න ඕනේ වචනය තමයි. අපූර්ව කියන එක මොකද දේපුතේ අපූර්ව කියන්නේ අපි කියනවා අපූර්ව කියලා කියන්නේ පෙර පෙර නොවූ විරූ කියලා. පෙර නොවූ විරු. ඒ කියන්නේ දේපුතේ මීට කලින් අපි දැකල නැති. මීට කලින් අපි අහලා නැති අමුතුම ලස්සන අලංකාරික ආකාරයකට කෙනෙකුගේ අත්දැකීමක් තොරතුරක්. ඉදිරිපත්කිරීම තයි නිර්මාණාත්මක සංනිිවේදනය ප්‍රධාන අරමුණවෙන්. ඒනම් අපි ඒ අරමුණ ඔස්සේ, යම් සන්දේශයක් අපූර්වලෙස, පෙර නොවූ විරු ලෙස ඉදිරිපත්කිරීම තමයි මේ මාතෘකාවෙද්දී ප්‍රායෝගික ජීවිතය තුළට ඔබට එකුතු කරන්නට උත්සාහ කරන කාරණය. පැදිලී නිදුවය පුතේ හරි. ඊලකට අපි ගත්තොත් නිර්මාණාත්මක සංනිිවේදනය සර ලාර්ථය. නි්‍රමාණාත්මක සංනිවේදනය කියනෙ මොකක්ද කියෙනෙකට අර්ථ ගොඩක් තියෙනු. සර අර්ථය කෙරෙහි මං ඔබි අවධානය ොම කරන්න. බලන්න ඔබොහොට තිරයේ ඔබ දකිනෝ. කිසියම් සන්දේශයක් ග්‍රහකයාට වඩාත් සමීපව වැටහෙන ලෙස ප්‍රකාශ කිරීම. මම කැමති දුවේ පුතේ මේක ඔබට අවධාරණය කරන්නට මෙන්න මේ විදියටට බලන්න හොඳට. නිර්මාණාත්මක සංනිවේදනය සරලා ර්ථය කියන තැන තියෙනවා. ග්‍රාහකයාට වඩාත් සමීපව වැටහෙන ලෙස. ග්‍රාහකයා කියන්නේ සං්‍යි වේදකයාව අහගන බලාග ඉන්න පුද්ගලයා. දැන් මෙතන මේ සංනිවේධනකාය ත් ොදුව පුතේ ඔබමගේ ග්‍රාහකයා. එතකොට මම සංදේශය ඉදිරිපත් කරන්න ඕනේ ඔබට හොඳෙන් වැටහෙන ලෙස. ඒ වගේම ඔබට වඩාත් සමීපලෙස දැන් අපි මෙහම හිතම් දැන් සනිිවේදනයේදී යම් සංදේශයක් ඉදිරිපත් කරන සනිවේදකයා ග්‍රහකයට සමීපවෙන්නේ මොනවයන්ද දුව පුතේ ඒ සනිවේදකයා භාවිත කරන වච්චන වලින් ඒ සනිවේදකයාගේ මුුණේ ඉරිියාව ඒ සනිවේදකයාගේ පෙනුම මෙන්න මේ කියන සාධකවලින් තමයි මමනෑමති සනිිවේදකයා ඔබනමති ග්‍රහකයට සමීපවෙන්නේ. ඒ සමීපවනාට වැඩක් නෑදුවේ පුතේ මම ඉදිරිපත් කරන සංදේශය ඔබට වැටහෙන්නේ නැත්න. පැහැදලීද. එහෙමනම් මම නැවත කියන්නේ නිර්මාණාත්මක සනිවේදනය කියන එක සරලා අර්ථයමකක් ද දුව පුතේ. යම් සන්දේශයක් ග්‍රහකයට සමීප ලෙස. ඒ ග්‍රහකයට වැටහෙන ලෙස ඉදිරිපත් කිරීම තමයි. නිර්මාණාත්මත සනිිවේදනය කියෙනෙකේ සරලාර්ථය අපි මේ පාඩම ඉදිරියට බලමු බලන්න ඔබ නිර්මාණය කියනි මොකක්ද කියන කාරණ නිර්මාණය එමන තන් ක්‍රියේටියෝ කියන්නේ මොකක්ද කියන කාරණ හරි දැන් අපි මෙතනදී ඔබ දන්නවා ඔබ විෂයානු බද්ධව පන්තිකාමර තුළ ඉගනගෙන තියෙනවා මේ පාඩම. එතව ලබ දන්නවා ඔක්ස්පර්ඩ් බ්දකෝසයේ තියෙන වටි ස් ක්‍රේටව් කියන අදහස තමයි අපි මෙතර සාකච්චක් කර. මොකද ක්‍රේටියව් කියන්නේ එමනට මොකද නිර්මාණය කියල කිය. දැන් ඔබ මේවා ඉගනගෙන තියනවා. නමුත් ආගන්තුක කෙනෙකුත් ඉන්න පුළුවන් ඉගනගත්තායක නැවත පාරක් පුනරීක්ෂණය කර ගන්න ඉගනගෙන නැති අය අලුතෙම්ම මේ කරුණු ඉගෙනගන්න. අලුත් යමක් නිපදවීමේ ක්‍රියාව හෝ ක්‍රියාවලිය තමයි නිර්මාණය කියල කිය. ඔන්න දේ පුතය ඔබ තිරේ දකිනවා අලුත් යමක් නිපදවීමේ ක්‍රියාව හෝ ක්‍රියාවලිය තමයි නිර්මාණය කියලා ඔක්ස්පර්ඩ් ශබ්ද කෝසය කිය. එනොට ඔක්ස්ර්ඩ ඩික්සනරිය කියලා කියන්නේ දුවේ පුතේ කිසියම් ඉංග්‍රීසි වචනයක තේරුම ඉංග්‍රීසියෙන් දක්වල තියෙන ලෝකයේ පිළිගත් ඩික්සනරිය ික්ෂරිය කොහොමද නිර්ණය කියක ර්ථකතනය කලති. බලන් මමඔපට පෙන්නන්නම් අලුත් යම අලුත් යමක්. එකනේ නිව් අූර්ව පෙර නොවවිරු. නිපදවීමේ ක්‍රියාව හෝ ක්‍රියාවලිය. එහනම් එයා කියන්නේ නිර්මාණය කියලා අපිහිත අලුත්ගයක් හදනවා. එහම නැතං අපි අලුත් චිත්‍රයක් අන්දි නෝ. එමනැ අපි අලුත්ම කතාවක් ඉදිරිපත් කරනවා. මේ අලුත් ඕනම දෙයක්. නිපදවනවනං අන්න ඒ ක්‍රියාවහෝ ක්‍රියාව වලිය ඔක්ස්පර්ඩ් ශබ්ද කෝසට අනුව නිර්මාණය කියලා අපි අර්ථකතලය කරනු. පැහැදලේද හරි. ඊලකට බලන්නකෝ එතන නිර්මාණය කෙනෙක හදුරගන්න අපි අවස්ථා උදාහරණ තොරතුරු කීපයක් දීලා තියෙනවා. ඔබේ විෂය නිර්දේශයට අනුගතව බලන්න දුවපුතේ පෙර නොවූ විරු. මේ බලන්න පෙරනොවූ විරු. ඒ කියන්නේ ඒ ඇනේ මීට කලින් ඔබ විසින් නොදැකපු කියා දහස. ඉලකට නවෝත්පාදනය නවෝත්පාදනය කියලා කියන්නේ දුවේ පුතේ අලුතින් යමක් බිහිකිරීම කියන අර්ථය. නව උත්පාදනය නවෝත්පාදනය එක නිර්මාණයක් කියලා ලෝකය හඳුනගන්න. ඉළකට නැවුම් කියා දහස නැවම් කියන්නේෙත් ඔබ දන්න නැවුම් කියන්නේ අලුත් කියෙ එකන නැවම් මුට්ියක් කියන්නේනේ ඔය වලම්පිගංවල නැවුම් කියන්නේ අලුත් කියන එක. නැබුල් කියලාපි කියන්නේ. කට තිබෙන හෝ පවතින යමකට වඩා වෙනස් වූ නවබිහි කිරීමක්. එකන ලෝකයේ පවතින දෙයට අභියෝගයක් කරමින් ඉට වෙනස් ලෙස බිහි කරන දෙයක් අපි නිර්මාණයක් විදිහයට හදුර ගැන්නවා. එතවට සමහර ආය කියනවාක මැවීමක් කියලා අපි ඒව කතා කරමු ඉදිරයේද මැවීමක් කියනෝ. ඒවගේම මේක අනිවාර්යෙන්ම නිර්මාණයකයන්නේ සෑදීමක් අලුතෙන් සකස්කිරීමක් කියන අර්ථයතියර. පැහැදලීන්නේ එන නිර්මාණය කියන්නේ. අලුත් බව කියනෙක් එතන තියෙනවා. නිර්මාණය කිව්වාහම අපූර්ව බව කියනෙක් එතන තියෙනවා. නිර්මාණයකිව්වාහම අලුතේ මවන ලද කියන බව එතන තියෙනවා ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් කියන අදහස තමයි නිර්මාණය කියල කිය පැහැදිලීද හරි. ඊළඟට දේපුතේ අපි ඊළඟ අවස්ථාවට ගියෝතු. නිර්මාණශීලීතවය ගැන තමයි අපි ඊළඟට කතා කරන්න ඕනෙ. හරි නිර්මාණ ශීලිත්වය කියලා කිව්වහම සන්නි වේදකයෙක් වේවා නිර්මාණකරුවෙක් වේවා ඒ පුද්ගලයා සතු හැකියාව තමයි දුවේ පුතේ නිර්මාණ ශීලීත්වය කියලා අර්ථකතනී කරන්න. එතු වන නිර්මාණය කියන්නේ ඔබ දන්නවයේ ක්‍රියාව හෝ ක්‍රියාාවලියන නිර්මාණ ශීලීත්වය කියනෙමකදද නිර්මාණකරවා සතු හැකියාව පැහැදලීද. ෝක න රම් ිනිස්ු ව ඕගොල්ලොයි නවා පී ොහමල් ගොඩාක් ලෝක මනිස්සු ඉන්නවා ලොක ජගණයක් යවන ලෝක. මේ ජනගහනය ආතුරින් මිනිස්ස අතුරින්. නිර්මාණයක් කරන්න පුළුවන් නිර්මාණකරුව ඉන්නේ ඉතාම අතලෝ සයි ටික දෙනයිදිය පති. ඇයිඒ. මේ නිර්මාණ ශීලිත්වය කියන ගුණය මේ නිර්මාණ ශීලිත්වය කිය කුසලතාවය. සෑම මිනිහෙකුටම අඩුවැඩි වශයෙන් පහිටනවා. නමුත් නිර්මාණයක් කරගන්න තරම්. නිර්මාණ ශීලිතයක් කියන ගුඩය පිහිටලනෑ. නිර්මාණකරුව සුවිශේෂී වෙන්නේ. ලෝකයේ නිර්මාණකරෝ සීමමිත වෙන්නේ. එ නිර්මාණකරුවෙක් උුණහමයා සමාජය තුළ ප්‍රතිරූප පුද්ගලයෙක් බවට පත් වෙලා වටින මිනිහෙක් වෙන්නේ මෙන මේ නිර්මාණ ශීිතයක් කියෙන ගුඩය හැම්ම මිනිහෙකුටම නැතිහින්ද. පැහැදලීදදුවපුතේ අපි බලමු. නිර්මාණයක් බිහිකිරීමහිලා නිර්මාණයක් බිහිකිරීම හිලා නිර්මාණකරුවෙකු සතු හැකියාව තමයි නිර්මාණ ශීලිත්තය කලකැන්. ඔබ තිරේ දකිනවා. අපි බලමු මේක නිර්මාණ ශීලිත්තය කෙලා කියැන්නේ මොකක්ද ගෙන කාරණය අපි ගත්තොත්. මේ බලන්න දේ පුතේ. එත හැකියාව එක හැකියාව. නිර්මාණ ශිලිතයැනෙ ැකියාව. මේ හැකියාව හැම කෙනෙකුටම නෑ. එහම් හැකියාව තියනෙ කාටද මේ හැකියාව තියන පුද්ගලයා. නිර්මාණකරුවෙක් වෙනවා. පැහැදලේද නිර්මාණයක් බිහි කිරීමහිලා නිර්මාණකරුවෙකු වෙමෙන තම් පුද්ගලයෙකු සතු හැකියාව තමයිදුවේ පුතේ නිර්මාණශීලීත්‍යය කියලා කිය. මේක හැකියාව. එතකොට මේක ස්විශේෂී ශක්තියක් කියලා සලකනව නිර්මාණ කරණයදී. මේක ප්‍රතිභාව සහ වාසනාගුණය මත තීරණය වෙනව කියලා සමහරයි කියන. ිචුට්ටක් ලම් ්‍රතිබාවව කියන්නීම කක්ද කියලා. නිර්මාණකරුවේ කුණහම දුවේ පුතේ නිර්මාණකරුවේ කුුණහම ඔය ප්‍රතිභාව කියන එක ඉතා හොඳින් පිහිටිය යුතුයි. දැන් අපි බලමු. අපේ රටේ නිර්මාණකරුවේ කරම් බලමු කුමාරතුන්ග මුනිදස්. ඔහු වතුසුදු මල් ගහා අපූර්ව විදිහට දැකපු ආකාරය. අප එදිරිදාජීවිතය හලා තියන ඉතාම සරල කවියකින් මම් මේක කියන්නක බරතුම බොනි දසකි. මලවතු සුදු වී පිරිසිද පොහොය නැතිද සිල්ගත් බද. වතු සුදු මල් ගහ අද පෝය දමසක් නොවීඋනත් සිල්ගත්තා වගේ සුදෝ සුදුවට මලෙන් බරවෙලා පිපිලා තියෙන වගේ එක තමයි මේ කවිය තුළින් ඉදිරිපත් කරන්න. එතකොට බලන්න දේ පති ඔයා මම අපි හැමදාම දකිනවත් සුදු මල් ගහ. ප්‍රතිභාවෙන් අපූර්ව විදිහට කුමාරතුන්ග මනිදස කවයා දැකපු ආකාරය. මලවතු සුදු වීපිරිසිදු පොහොය නැතිද සිල්ගත්බන්ඳ. පැහැදලේනේ. එත වට මේක තමයි ප්‍රතිභාව ගැන්නේ. ප්‍රතිභාව ගයැනම කතදුව එපුතේ යම් දෙයක් අපූර්ව ලෙස දැකීමේ හැකියාව. දැන් අපි ඕන කෙනෙකුම්, යම් යම් දේවල් දකිනවනාවට පරිසරයේ නේද ඒවනාට ඒවා සාමාන්‍යයෙන් පොදුවේ අපි එක විදිහටනේ හැමෝම දකිින්. හැබැයි දක්ෂ නිර්මාණකරුවෙක් එක තම හැකියාව කියන්. දක්ෂ නිර්මාණකරුවෙක් මේක දකිනවා එක තමයි ප්‍රතිභාව කියන්. එහමන නිර්මාණ ශීලීත්වය සමඟ ප්‍රතිභාව කියන එක ඉතාම තදින් බද්ධ වෙනවා. ඉලාට වාසනා ගුණය මේක නම් මේ පෙරදිග විචාරය තුළින් නාපු කාරණයක්. සමහර විසේ සඥ්ඥයෝ නිර්මාණශීල්ලිතය සඳහා වාසනාගුණයක් අවශ්‍යය කියලා පිළිගන්නේ නැහැ. ඒක සමහරයි ප්‍රතික්ෂේප කරනවා මේ වාසනාගුණේ කියන එක ඔබට මොකද හිතෙන්. සමහරයව තමන්ගේ වාසනාගුණය ගැන විශ්වාස කරනව සමහරය තමන්ගේ වාසනාගුණය ගන ශ්වාස කරන්නේ. හරි ඒක ඔබට තියෙන අයිතියක් හැබ අපි උගන්නනකොට කියනවා. ප්‍රතිභාවත් එක්ක වාසනාගුණය පිහිටන වනා. සවිශේෂී ශක්තියක් විදිහට නිර්මාණ ශීලීත්්‍යය කරෙහි බලපාරු. එනම් ක්‍රියටි විටි කියන්නෙම කද දුවේපුතේ නිර්මාණ ශීලිත්්‍යය කියැනෙ මක්ද නිර්මාණකරවා සතු සුවිශේෂී හැකියාවක්. මේ සඳහා ආවශ්‍ය වන්නම කදදුවපුතේ ප්‍රතිභාව තමයි ප්‍රධාන වශයෙන් අයිතිවන්. එතකොට ප්‍රතිභාව වියුත්පත්තිය සතතා්‍යාසය වගේවා අවශ්‍ය බව, රදිග චාරකයෝක ීලා තියෙනවා අපි සංනිවේධනය හා මාධ්‍යද්‍යයනය විසය තුළ එතරම් ගැඹපුරට මේ මාතෘකාව ගෙනියන්නේ නැහැ පැහැදරේන හරි එහෙමනම් අපි බලමු ඊළඟ කාරණය. ඊළඟ කාරණයට ගිය හම දුවේ පුතේ අපි ගන්නේ මේ මාතෘකාවට අදාළ පුංචි ප්‍රශ්නයක් මේ ප්‍රශ්ණය පිළිබඳව සාකච්ඡාක් කළ හම අපිට තේරෙනවා නිර්මාණාත්මක සංනිිවේධනය පිට කොචරදුරට අවශ්‍යද කියන කාරණේ හරි එතකොට අපි බලමු මේ නිර්මාණාත්මක කාර්යයේ සංනිවේදනාත්මක අවශ්‍යතාවය කියන කාරණය. හරි එතකොට අපි බලමු නිර්මාණාත්මක සනිවේදනය අවශ්‍යතාවය හා වැදගත්කම කරකාර. එතකොට අපි මේක ඉගෙනගන්නේ තනිකරම දේ පුතේ අර මම ඔබට කලින් පෙන්නපු ප්‍රශ්නය සඳහා උත්තරයක් ලියන්නට හොඳට හිතට ගනිමින් මේක ඉග ගන්න. අපේ මාත්‍රකාමකද වෙතන නිර්මාණාත්මක සනිවේදනය අවශ්‍යතාවය හා වැදගත්කම. මම ඔබට කියලා දෙන්නං නිර්මාණාත්මක සංනිිවේදනයේ අවශ්‍යතාව යහා වැදගත්කම චුට්ටක් ප්‍රායෝගිකව හරිද දැන් අපි එදිනෙදා ජීවිතයි නිකාම හැසරෙනවට වඩා එහෙම යනවට වඩා යම් යම් දේවල් කියනවට වඩා. එකටිකක් ලස්සනට නිර්මාණශීලීව රිද්මයකට ශෛලියකට කියනවන කරනවන හැසිරෙනවන. අනි වාර්යෙන්ම තමන්ගේ ජීවිතය සාර්ථක වෙනවා. ඒ කොහොමද. දැන් මෙහිමිතන්නක ඔයා හරි ලස්සනට කතා කරන කටකයි. එතකට ඔයාගේ කතාව අහගෙන ඉන්න අනිත් මිනිස්සු පෙළඹෙනවා. පැහැදරීද එතුට අපි ඉතාාව පැහැදිලී නිර්මාණශීලීත්වය තමන්ගේ ජීවිතයට බද්ධයින නිර්මාණශීලීත්වය තමන්ගේ ජීවිතය තුළ තියෙනවන. පුද්ගලයාගේ පෞද්ගලික ජීවිතයයක්ත් සාර්ථක වෙනවා දේපුති පැදනී එත අපි මෙතන සාකච්ඡා කරමු නිර්මාණාත්මක සනිිවේදනය අවශ්‍යතාවය හා වැදගත්කම පිළිබඳ හරි අපි බලමු එකන්න එක බල මේ බලන්න දුවේ පුතේ නූතන මිනිසාගේ ඔබ තිරේ දකිනවා නූතන මිනිසාගේ දෛනික ජීවිතය හා ෘතීය ජීවිතය ශක්තිමත් කර ගැනීම හා ප්‍රබෝධමත් කර ගැනීම සඳහා නිර්මාණාත්මක සනිවේදනය අවශ්‍ය වෙනවාල කිය ඔන්න ඔයා හොදට ඔළුවට දාගන්න අවධාරණය කරගන්න මම් මේ කියෙන කාරණි මේ බලන් නූතන මිනිසාගේ ඒන ඕගොල්ලන්ගේ අපේ මානවයාගේ දෛනික ජීවිතයට මේක වැදගත් වෙනවා කලකය දෛනික ජීවිතය කලගෙන් අපි කියෙනවා ඩේඩ ඇක්ටවිටස් ලේ එදනෙදා කරන යම් යම් ක්‍රියාකාරකා ඉළඟට බෘතිය ජීවිතය ඕගොල්ලොන්ට නන් තාම වෘතිය ජීවිතයක් නෑ ැයියෝගොල්ල මඩියා ගැගෙන අනාගතේ, හොඳ සං්‍යවේධනමය සේශ්‍රයේ රැකියාවකට ගියාම්. ඔයාගේ වෘතිය ජීවිතය ගොඩදාගන්න මේ කියන සංනිවේදනය ඉතාම වැදගත්තේෙනවා. පැහදලේනේ. ඉලකට අපි දෙවැනි කාරණය විදිහයට ගත්තොත් අක්්‍රීිය පුරවැසියා නවපුරවැසියකු ලෙස සක්‍රිය කිරීම. අක්්‍රීිය පුරවැසියා නවපුරවැසියෙකු ලෙස සක්‍රිය කිරී. දැන් ඔහේනිකම් මලාවගේන්න මනුස්සේක. ්‍රාාවත් මනුස්සේෙක් බවට පත් කරන්නට මේකන නිර්මාණ ශීවිතය වැදගත්තයනවා. ඉළඟට සසාතුට සැහැල්ලුවව ආධ්‍යාත්මික ප්‍රබෝධය චිකිත්සාාව, වැනි අර මිනිස් ජීවිතය සැපවත් කරන දේවල් වලට මිනිස් ජීවිතය වෙනස් කරන දේල් වලට මේ වැදගත්වේෙනවා. ඉළඟට ගැම්පරු සංකල්ප දර්ශනවාද පහසුවෙන් අවබෝධ කර ගැනීමට නිර්මාණාත්මක සං්‍යවෙතනි වැදගත්වේනවා. එම නන්දුවපුතේ අපි පුංචි විවේකකට ගිහිල්ලා මේ කරුණුවලට ආශ්‍රිත ්‍රශ්නයක් මංගවට ලාළඟට ඉනිරිපත් කනවා එතකොටත් මං මේ කරු ටික නැවත සිහිපත් කරලා ඒ ප්‍රශ්නයට අපිය අමු එතකොටොට විභාගයේදී ඉතා සාර්ථකව උත්තරයක් ලියාගන්න පුළුව. අද දවසි අපි කතා කරන්නේ උත්තර ලිවීම සම්බන්ධව තමයි ප්‍රධාන වශය නිර්මාණාත්මක සංවේධනය පිළිබඳව කතා කරමින් හිටියදුවපුතේ අපි විරමින් පස්සෙෙන් නවතත් අපි නිර්මාණාත්මක සංනිවේදනයේ නව ඉසව් සොයාගෙන ඔබ සමඟ මේ ගවේශනය කරන්නට තමයි මේ අවස්ථාව උදාකර ගන්න. එතොර දුවිපුත අපි ඔබට කිව්වා ලියන ප්‍රශ්නපත්තරේකට උත්තර ලියාගන්නකොට විශේෂයෙන්ම ඔබ දන්නවා හතරවෙනි අනුකොට සඳහා මේ වගේ මාතෘකාවලින් ප්‍රශ්න එන ප්‍රවණතාවය ඉතාම වැඩි. අපේ දරුවෝ හරි ආසයි මේ වගේ මාතෘකාලින් උත්තර ලියන් යි හරියට උත්තරේ ගොුණු කරගට නිර්මාණශීලීව උත්තරයක් ලිව්වහම තමයි අපේ දෙවනි ප්‍රශ්න පත්තරේ මේ වගේ මාතෘකාවල සමස්ත ලකුණ අපිට ගන්න පුළුවන් වෙන්නේ.ඒතොරද වේපතති අපිතා කරමෙන් ඉන්නේ නූතන සමාජක්‍රමය තුළ නූතන මානවයට නිර්මාණශීලිත්තය කෙනෙ ඉතාම ප්‍රබල ලෙස අවශ්‍ය වෙනවා වැදගත්වෙන වන කාරණි. පැහදලේද ක දේ පුතේ දෙන් ඔයා කංහිතන්නකෝ ඔයාගේ ජීවිතයේදී. ඔයා නිර්මාණශීල්ලි නම්. ඔයා අඳන ඉර ලක්සට ඇඳගන්න පුළුවන්න. ඔයා චිත්‍රශිල්පියයෙක් වෙනවන්. නේත් ඔයාගේ කතාව අනි තැමෝම අහගනන්න නිර්මාණාත්මක කතාවක් නම්. ඔයා හොඳ දක්ෂ කතිකයෙක් වෙනව. අනාගතයේ සමහරලාවටයේ දක්ෂ කතිකත්වය දක්ෂ චිත්‍රයඳීමේ හැකියාව ඒම නැත්තං අපිගත්තොත්ම විධ සන්දේශ ඉදිරිපත්කිරීම හැකියාවහින්දා. ඔයාට හොඳ රැකියාවක් කරමින් ඒ රැකියාවේ සාර්ථකත්්‍යයට යමින් ඔයාට හොඳ ග්‍රවස්ථ සහ ෘතිය ජීවිතයයක් ගත කරන්න පුළුව. අපි බලමු එකින් එක මේ කරුණු ඊට පස්සෙ අපි බලමු මේ ආශ්‍රිත ප්‍රශ්නය උත්තර ලිවීම පිළිබඳව. අපි බලමු. අපි කලිනුත් කතා කලා නූතන මිනිසගේ දෛනික ජීවිතය හා ෘතිය ජීවිතය ශක්තිමත් කර ගැනීම හා. ප්‍රබෝධ මත් කර ගැනීම සඳහා නිර්මාණාත්මක සනිවේදනය වැදගත්ව වෙනෝ කියෙන කාරණ. දැම් බලන්න දේ පුතේ මොකක්ද මේ ශක්තිමත් කරගන්නවා කියලා ගැන්. බල සම්පන්න කරගන්නවා කියෙන අදහස්. දෛනික ජීවිතයේ සාර්ථක වෙනවා ෘතිය ජීවිතයේ සාර්ථක වෙනවා. අපිකාසාර්ලුව කියමුකෝ යා කිසි මාර්තනයක රස්සාාව කරනවා. ඔයාගේ කට හරි හොඳ ප්‍රබල කටක්. හොඳ ප්‍රබල හඬක් හොඳ ක්‍රියේතිව හනක්. ඒමනං ඔයාගේ කට කටහඬ, ඔයාගේ වැඩ ඔයාගේ සන්දේශ සනිවේදනය ඒ ආහිතනට ඕන වෙනු. බලන්න ක නිර්මාණාත්පක සනිවදනී අවශ්‍යතාවේ. ඊළඟට ප්‍රබෝධමත් කරගන්නවා කියන්න. නිකන් අපි හිතමු නිර්මාණශීලීි හැස්රීම්, නිර්මාණශීලි චර්යාවන් කතාබහ වැඩ තියෙනවනං අනි වාර්යම අපේ ජීවිතය සතුටෙන් ප්‍රබෝධයෙන් ඉපිළිල යනු. ඉළඟටි දෙවිනි කරුණුට ගේියොුද්දේ පුතේ අක්්‍රීිය පුරවැසියා, නව පපුරවැසියකුල ෙසක්ක්‍රිය කරමි හැකයාාව මංගපට නැවතවතාවක් මේ කරුණු කියන්නේ ඊළඟට අපි කතා කරන්නේ මේ කරුණු උත්තරේයට එන ප්‍රශ්නයක් පිළිබඳ එහිද තමයි නැවතවතාවක් මං මේ කරු අවධාරමය කරන්න ඔබ හොඳට හිතට ගන්න ඉරවසේ ප්‍රශ්නට දානකොට අපි මෙම සාකච්ඡයක් කරමු දැන් අක්්‍රීය පුරවැසිය කියන්නේ ඔහේ කරන්න දෙයක් නැතුව කරන්ඩ වැඩක් නැතුව ඉන්න මනුස්සයා නමුත් අපි දන්නවා නිර්මාණත්මක සංනිවේධන හැකියාව තියෙන මිනිහෙක්ු නොත් හෙම එයාට ඕන තරං වැඩ එෙනවා. එයාගේ වැඩ ඕන කෙනෙක් පිළිගන්නවා. එයාග වැඩගන්න කැමතියි ඕන කෙනෙක්නේ. එක තමයි සක්‍රීය පුර වැසියෙක් වෙනවා කියලා කියන. ඉලකට අපි ගත්තොත් ජීවත් වෙනකොට දේ පුතේ. ඒ ජීවිතය තුළ සත්තුට සැහැල්ලුව ආධ්‍යාත්මික සුවය මානසික සුවය තියනෙේ දේ පුතේ. එතකොට දැන් චිත්සාාව කියන්නේ මානසික සුවයගේක හොඳේ. එතකොට මෙන්න මේ වගේ දේවල් නිර්මාණ ශීලිත්‍යය තුළින් අත්පත් කරගන්න පුළුවන්. අපි මේ කරුණ චුට්ට කතා කරමු ප්‍රශ්නටත් අපිට ඕන වෙන හින්ද දැන්. අපි වේදිකා නාට්‍යයක් බලන්න යනවා ඔක්කොම කාරය බහුල ජීවිතේ වැනතිකා අමතෙක් කලා. එතුොට අපිට පුළුවන් ඒ නාට්‍ය තුළින් අපේ මනස රිලෙක්ස් කරගන්න. ඒම අප ආතතියෙන් පෙලෙන වෙලාබක දැන් ඕගොල්ල විභාග මානසිකත්යකින් ඉන්නවා පාඩන් කරල පාඩන් කරලා කිසිම දෙයක් මතක හිටින් නෑ වගේ අවස්ථාවකට එනකොට ඔයාට පුළුවන් ගීතයක් රස විදින්න. එතකොටර ඔය කියන සතුට සැහැල්ලුව මානසික චිකිත්සාාව මේ ඔොක්කම ලැබරෝ. ඉතින් බලන්න කො නිර්මාණාත්මක සනිවේදනයන හරි ප්‍රයෝජනවත්න්නේ හරි අවශ්‍යයින වැදගත්න්නේ. ඉලකට අපි ගත්තොත් එෙම හතරවෙනි කරුණ. ගැඹුරු සංකල්පහා දර්ශනවාද පහසුවෙන් අවබෝධ කර ගැනීමට. දැම්මන් ඔයාට මෙතෙන උදාහරණිකට ගන්නම් ගෞතම බුදුන් වහන්සේ. ගෞතම බුදුන් වහන්සේ මේ ලෝකෙට ගැඹුරුම දර්ශනයක් මතවාදයක් ඉදිරිපත් කරපු ප්‍රබල ශස්ෘුවරයේ. උන්වහන්සේ බලන්නකෝ තමන්ගේ ගැඹුරු දර්ශනය මතවාදය සංකල්ප ආගමික කරුණු ඉදිරිපත් කරන තියෙනෙ කොහොමද. නිර්මාණශීලී වනේ. බුදුන් වහන්සේ මුණගැහෙන ශ්‍රාවකයෙක් ඒ ශ්‍රාවකයාට නිර්මාණශීලීව තමයි ධර්මය දේශනා කරලති. අපි අහලා තියෙන පටාචාරානේද කිසාගෝතමී මේ කතාවස්තු ගත්තහම්. බලන්න කෝ බුදුහාමුදරුව ගැඹුරු දර්ශනය ඉගන්න ලතින නිර්මාණශීලි ආකාර. එතකොට අපි ගත්තොත් ඕනම දර්ශනකයකුට පුළුවන් මේ විදින තමන්ගේ දර්ශන මතවාද පහසුවෙන් නිර්මාණශීලි විදිරිපත් කරන්න පැහැදලේද. ඒ ගත් ්‍රබල නිවේදකයේක වීමට. දැන් ඔබටව බලනවනි නේ ඔබ දෙරන නාලිකාව බලාග නන්න කොට පේනවා සමහර සංනිිවේදකයෝ හර්රිම ප්‍රබල විදියට නිර්මාණශීලිව සන්දය සිදුරි පත් කර. එතකොට ඔබ ඒ නාලිකාව සමඟ ආශක්ත වෙනවා ඔබ සංනිවේදක ප්‍රබල සවේදකක් නිර්මාණශිලි ක විද පිගන්න. නැගට ඒ නාලිකාවේ සමහර නිවේදකයෝන්ගේ නම් මතකයින්නන්නේ මං මෙහෙම කියනකොට නිවේදකයෙක් දෙන්නේෙක් නිේදිකාවක් දෙන්නගේ නම් පවබට මතක් වෙනවා. ඉතින් දුවේපුතේ මේක තමයි ප්‍රබ්බල සංනිවේදකයෙකු වීමට නිර්මාණාත්මක සංනිවේධනය වැදගත්වෙනවා කෙළ කියෑ. ඕන තරන් නාලිකාවල ප්‍රවෘති නිවේදකයෝ ඉන්නවා. ඕන තරන් නාලිකාවල නිවේදකයෝ නිවේදිකාවෝ ඉන්නවා. හැබැයි ඒ අතුරෙන් සමහරාය. බලත්වේට පත්වවෙන්නේෙ කොහොම දුවපුොතේ අන්න නිර්මානශීලීත්වය නිර්මාණාත්මක සං්‍යවේදනයේ ඒ වපසරිය හඳන ගැන ඒ ඔස්සේ වැඩ කළහම ඉතාම ලස්සනට හොඳ සංවේධකෙක් බවට පත්වවෙන්න පුළුවන්. මං මේ නිතර නිතර අභිප්‍රේරණයක් දෙන්නේ අනාගතයේ මීඩිය අයගෙන ගන්න දරුවෝ මාධ්‍යශේෂට ආහම හොඳ ප්‍රබල සං්‍යවේදකෙක් බවට පත්වෙන්නට ඒකෙනට හැකියාව ලැබෙන නිසා. හරි. එඒ මේ ආස්ත්‍රිත ඊළඟ ප්‍රශ්නයටයඋේමු දේ පති. නිර්මාණාත්මක සඩිවේදනය අවශ්‍යතාව නූතන සමාජ ක්‍රමය තුළ වඩාප්‍රබලය කරුණු හතරක් ඇසුරින් පැහැදිලි කරන්න. දැන් ඔයා දන්නවා මේක හතරවෙනි කොටසක් නිදුවේ පති එතකොට මේකට ලකුණු දාසයක් ලැබෙන. ඔ ොදට මේ කරුණු අවධාරණය කරගන්න. ලකුණු දාසයක් ලැබෙනවා හතරවෙනි කොටසට. ආසන්න වසයෙන් පිළිතුරු ලියන්න මිනිත්තුූ පහලවක විතර කාලයක් මේකට ලැබෙන. හතරවෙනි අනුකොඩසකට මේ බලන්න මේක හතරවෙනි අනුකොඩසක්. අතරවෙනි අනුකොටසක් වුණහම මිනිත්වූ පහළවක් විර ලැබෙනවා ලකුණු දාසයක් හිමි වෙන අපේ පේපර එකේ ලොක්කුමානු කොටසක්. මේක සාර්ථකව ලියාගත්තෝත්. ඉතාම හොඳ ලකුණකට එන්න පුළුවවා. මේ වගේ හතරවෙනි කොටස් මන් නිතරම මතාක් කරනව පහක් ලියන්න තිනෙනවා පේ පරකට උත්ර ලියනකොට හතක් දෙනවා පහක් තෝරගන්නේ ලියන්න තියෙන. එතකට මේගේ හතරමනියන කොටස් පහකට ඔබ සාර්ථකෝ මූුණ දෙනවා කියන්නේ ඔබේ පේපරගේ ලකුණු ඉතා ඉහල මට්ටවකට එනවා කියන කාරණය. අපි බල. නිර්මාණත්මක සනිිවදනය අවශ්‍යතාව. මම පන්තිකාමරට තුළත් අපේ දරුවටු ගන්නකොට කියලා දෙෙනවා. මේ ප්‍රශ්ණය යොමු කරන මාතෘකාව හරියට මල්ල ගන්න කියලා. බලන් මෙතන අහන්න්‍ය දේපුති අවශ්‍යතාව. ඒවාගේ වෙලාට දරුවන්ට දෙන උපදේශය තමයි අන්න ඒ මාතෘකාවට අදාළ ප්‍රශ්නය අහන තැන හරියටම අල්ලගෙන එක අවධාරණය කර ගන්න කියෙන කාරණී ඔයාගේ අතේ පැන්සලක් පෑනක් තියෙන කොට ඒ එකෙන් අපි මේ කොටු කරගන්නවා නිර්මාණාත්මක සනිවේධනය අවශ්‍යතාව තමයි යහන්. ඊලට මේ ප්‍රශ්නයහන් මොන පාඩබින්ද ඒක පැහැදලේනයට මේ බලන් නිර්මාණාත්මක සංනිවේදනයෙන් තමයි මේ ප්‍රශ්නය හන්. ැ නිර්ණාත්මක සනිවදන ගැන ඔහේ නිකල් ලිය ලබෑ එහි අවශ්‍යතාව යහන් එනම් ඒ කල්ල ගන්න ෝොත්. ඉලකට බලන්න කො මේ උත්තර ලියනකොට කොහමද ලියන්න නේ බලන්න කරුණු හතරක් ඕනි කරුණු හතරක් ඕනි. ඊලකට බලන්න පැහැදිලි කරන්න තමයිති පැහැදිලි කරන්න තමයිති. දැන් ඔයාට විවාාදිදි ප්‍රශ්න පතරේ දුන්හම දුවේ පති. ඔයා ප්‍රශ්නයට මේ විදිහට මේ මංකරපු වැඩ ටික කරගත්තවෝත්. ඔයාට ආයාය ප්‍රශ්නි කියව කියව කාලය නාස්තිිකරඩ ඕන්නේ ඔබ දන්නව දෙවිනි පේපර එකේ අපට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කාලය පිළිබඳ ප්‍රශ්නය කාල කළමනාකරණය කරගන්න නිර්මාණාත්මක ක සනිිවෙදරින් ප්‍රශ්නයහන්නේ. එහි අවශ්‍යතාවය ගැන තමයි ලියන්ඩ ඕනි කරුණු හතරක් ඕනේ කරුණු හතරක් ඕන පැහැදිලි කරන්න තමයිති. එනම් එක කරුණක් පැහැදිලි කරනට ලකුණු හතරයි ඊලන් කරන පැදිලි කනට ලකුණු හතර. ඒ විදියට කරුණු හතරට ලකුණු දාසයක් හම්බෙන. එහෙම නන්දුවේ පුතේ මම කලින් කතාකරපු උත්තරේ තමයි අ නිර්මාණත්ම ක්‍යවෙධන අවශ්‍යතාවයට අදාළව ඔබ සමඟ දැන් කතාකරපු උත්තරේ තමයි එක කරුණු වලින් තමයි, හතරක් අරගෙන මේ ප්‍රශ්නය සාර්ථකොලල් යන්න. හට මදක්කා අපේ ප්‍රෝග්‍රෑම්ික ුට නාලිකා ඔසේ නරබපු දරුවෝ අපිට ගොඩක්හමෙන් සෙවල තිබන එකෙන් සැතුල තිබුණ, මේ කොච්චර විතර ප්‍රශ්නිකට උත්තරලියන් ඕන දෙක ලබයි විමසල තිබුණ. ඉතින් දේපුතේ හෙමයි. ප්‍රමාණය කීණක නි්චිතව කියන්න බැහැ. හරි හැබැයි කාලයන නිස්්්‍යිතයි මිනිත්තු පහලකටඩ වැඩ පුරගත්තොත් ඊළඟ ප්‍රශ්නලට උත්තරලියන කාලෙන් අඩුවනවා. ලකුණුත් නිශ්චිතයි. ගැනෙ කොලු දෙන ලකුණ නිශ්්‍යිතයි අපි බාගන්න ලකුණු ආවිනිශ්චිතයිඩේ දාසයෙන් දාසේම ගන්න තමයි ්‍රයි කරන්නඕ. ලියන ප්‍රමාණය ගැන මට නිශ්චිතා දහසක් දෙන්න බෑ. පොකොද එකක් කෙනගේ අකුරු ප්‍රමාණ සයිස් වෙනස්. එතකොට ඉඩයන ප්‍රමාණ වෙනස්. ඒ වගේමයි සමහරය ඉතා සංෂිප්තව සාරගර්භ උත්තරයක් ලියනවා. සමහරය වැල්වටාරන් දාලා ඒ ඇතුළේ උත්තරෙත් තියෙනු. ඒ ලියන කෙනාගේ ශෛලියනුව ලියන කෙනට ලියන්ඩ පුළුවන් වේගයනුව උත්තරේ ප්‍රමාණය වෙනස් වෙනවා හැබැයි ඉතින් මේ හතරමනි කොටසකින්ද හොඳ දක්ෂලමයි ඒ පෝ පැතිගත්තාහම කොළගත්තාම පැති තුනක් හතරක් උත්තරය ලියනු පැහැදලේද ඒඔබට මම හිතාගන්නට යම් ඉින්ගියක් දුන්නේ දක්ෂලමෙක් ලියන ප්‍රමාණය. හරි එහෙම නං අපි ඊළඟ කතාබහට යොම් වෙනවා මේ ප්‍රශ්නින් පස්ස අපි බලමු නිර්මාණශීලී භාෂා භාවිතය තමයි අපේ මීළඟ කතාබහ ඔයා හොඳටම දන්නවදුවේ පුතේ සනිවේධනය හා මාධ්‍යද්‍යයනය අපස උසස් පෙළ විභාගයේ අපේ විෂයධාරාව තුළ නිර්මාණාත්මක සංනිවේධනය කියන මාතෘකාව තුළ නිර්මාණශීලී භාෂාව ගැන ලොකූ අවධානයක් යොමු කරනු. මොක දෙකට හේතුව තුේ පුතේ මේ ලෝකෙ කිසිම සතෙකුට කතා කරන්නත් බෑ ලියන්නත් බෑ. මේ ලෝකේ මානවයට විතරයි භාෂාව, භාවිත කරමින් සන්න වේදනය යෙදීමේ හැකිිය වුරුම වෙලති. එතකොට මානවය ගොඩක් වෙලාවට බොහෝ නිර්මාණ සිදු කරන්නේ. භාෂාවේ බලමහිමයෙන්. දැන් ඔයා කතා කරනවා කියලා කියන්නක නැත මං කතා කරනවනි දැ. එතුොට මම යොදාගන්නේ භාෂාව. මම ලියනවනි ඔයත් ලියනවනි. එතකොට යොදා ගන්නන්නේත් භාෂාව එතකොට ලියන දේ. කතා කරන දේ නිර්මාණශිලි කිරීමෙන් තමයි මානව සනිවේධනය ප්‍රධාන වශයෙන්. වැඩි වශෙන්ම නිර්මාණශිලිවන්. හැබයි මෙහෙමයි වර්ධවාහිතන්නත් එපා දැම් මගේ අංගචලන මුහුණේ ඉරියව් හැසිරීම් මේ වගේත් නිර්මාණශිලිත්යට බලපානු. හැබැයි භාෂාව නිර්මාණශිලිින් නොවුනොත් අ හැස්රීම් තීවරවෙන්නෙත් නෑ පැහදලි. ඒ හින්දා පී නිර්මාණාත්මක සනිවේදනයේදී. නිර්මාණශීලි භාෂාව ගැන සාකච්ඡා කරනු. ඔබත් ඉගනගත්ත කරුණුත් එක් මගේ මේ පුන රීක්ෂණය සමඟ සම්බන්ධ වෙන්න එතොට ඔබට මම කියලා දෙනවා භාෂාව භාෂාවය තියන බලමහිමය ඉට පසේ මාධ්‍ය භාෂාව ආධි වශයෙන් අපි දිගින් දිගට අද දවස තුළ මෙ මාතෘකාව සාකච්ඡා කරනු පැහදරීනේ අපි බලමු. නිර්මාණශීි භාෂා භාවිතය ගැන කතාරනකොට දුවේපුතේ නිර්මාණශි ාවිති ගැන කතා කරනකොට මානව ශිෂ්ඨාචාරයේ මිනිසා දිනාගත් විශිෂ්්‍රතම දායාදය මානෝභාෂාව කියල කේරු. ඔබ තිරේ මේ එක දකිනවා මේ වෙලාවේ මානව ශිෂ්ඨාචාරයයේ මනිසා දිනාගත් විශිෂ්ඨතම දායාදය මේ බල දැන් අපි බලමුචුට්ටක් මානව වංශකතාව තුළ මිනිස්සු මොනවද තව දිනාගෙන තියන දාාදයන් කේරට. කලේගිහිල්ල සතා මරලා. අමු මස්කාපු ආදිි වානර මානවයා මස් පුච්චගන කන්න ගින්දර හොයා ගත්න්නේ. එතවට ගින්දර සොයා ගැනීම මානව ශිෂ්ටාචාරයේ මුල්ම විශිෂ්ට දායාදයක් විදිහයට අපි සලකනු. ඊළඟට මිනිසා බර උත්සගෙන ගියානේ. තල්ලු කරගෙන යන්න රෝධයක් නිපොදව ගත්තනන්නේ රෝධය නිපොදවා ගැනීම මෙ බඳු මානව සිිෂ්ඨාචාරයේ හොඳ දායායක් විදිහට සලකන. දේපුතේ ඒ සියලු දායාධතුරෙන් මිනිසා තිරිසනාගෙන් වෙනස් වුනේ සතාගෙන් වෙනස්වුනේ මානව භාෂාවහින්ද කියලා භාෂා විශාරදයින් වාග විද්‍යා්ඥයින් මානෝවිද්‍යාච්ඥ, සමාජ විද්‍යා්ඥීින් සියලු දෙනා එක කෙලා කියන. මානෝභාෂාවීන්දැඉතින් මොකක්ද අපි දිනාගත්තෙකි ල අපි බලු අපිට පුළුවන් වුණා දුවේපුතේ ප්‍රබ්බල ලෙස යමක් සන්නිවේදන කර. මානවයාගේ ප්‍රබලතම නිර්මාණක ප්‍රකාශන ක්‍රමය මානෝභාෂාව කියල කියන. මංග අපට මානෝභාෂාවය තින ප්‍රබලත්වය, මානෝභාෂාවය තින විශිෂ්ටත්වය පොණ්ඩක් පැහැදිලි කළ දෙන්න. දැන් අපට සංකීර්ණ අදහසක්. නිශ්චිතව අංගචලනය මගින් ඉදිරිපත් කරන්න බෑ කියන කාරණය අපි මීට කලින් මාතෘකාවල සංනිවෙදර සරූපවලද මේ පාඩම් මාලාවේදම සාකච්ඡක් කළ. හැබැයි අපිට පුළුව ලේඛනය ලියන නය කතා කරන කතනය වගේ භාවිත කරලා දුවපුතේ නිර්මාණශීලීව යම් අදහසක් නිශ්චිතව කියන්න. එවගේම සංකීර්ණව කිය. දැං අපි උදාහරණකට ගත්තොත් මටන් වික්‍රමසිංහ කියන මේ රටේ ප්‍රකට නවකතාකරවා. එයා ලියනවා මේ රටේ අනාගතයේ සිදුවන සමාජ පෙරලිය ගැන අදේ පෙරලිය සිදවෙලා අයිවරයි. බමුුණු කුලේ බිද වැටීම සහ. වානිිජත්වයේ හිසේසවීම. ගම් පෙරලිය නමින් බොහොම ලක්සන ආදර කතාවක් විදිට ලිය. එතුොළ බලන්නකෝ එක පැත්තකින් කාල් මාක්ස්ගේ මාක්ස්වාදී දර්ශනය. සමාජගත කරනවා ඔහු අතිශයෙන් නිර්මාණාත්මකෝ. මොකෙන්ද දුවේ පුතේ. භාෂාවක් භාෂාවේ මනසරූපෙන්ද. න එයා ඒකෙක්නේ එය නව කතාකරුවෙක්නේ ලියලා නිර්මාණාත්මකව පියල්ගෙන් නන්දගෙන් තිස්සගෙන් කයිසාරුවත්තේ මුහන්දිරම් කඩාගෙන වැට ආකාරයෙන් අපිට ඉදිරිපත් කරනවා, අනාගතයේ වලාව ක්‍රමය බුණුකුලේ බිද වැටෙනවා වානිජත්වය වනික්‍රමය හිසෝසෝනුවෙන කාරණ. බලන්නක භාෂාවේ බලමහිමේ. බලන්නකු දර්ශන ඉදිරිපත් කරන ආකාරය නිර්මාණාත්මකව. ඊළඟට අපි බලමු. භාෂා භාවිතයේ නිර්මාණශීලිත්වය අදහළ වෙන ප්‍රධාන කරුණු කීපයක් තිය. දැම මේකින් එක ඔබට පැහැදිලි කරන්න දුවේපුතේ එකක් තමයි කතනය කියන කාරණය. එතර භාෂා භාවිතයේ නිර්මාණශීලිත්වය මම් මෙතන ප්‍රධාන වශයෙන් ස්වරූප පහකට සම්බන්ධ කරනවා මේ සවරූප පහේදී ඔබ දන්නවා භාෂාව ඉතාම තිරණාත්මක භාවිතයක් කාර්යභාරයක් ඉටු කරනවා කියන කාරණය. බලන් කතනය ගැනක්ත් දුවපුතේ මම දැම් මේ කරමෙන් ඉන්න කතනය අපි සරලවගමක කතාකිරීම කියලා භාෂනය කියලත් මේකට ගනුවවා. එතකොට දේපුති කෙනෙක් කතා කරන කොට එයාගේ කතාව නිර්මාණශීලී විය යුතුමයි. ඒ නිර්මාණශීලී කතනයට පුළුවන් සන්නි වේදන අරමුණු මැනවින්න න්නටුරගන්න දැව තාත්තග ගුපියාල් පන්සිය කිල්ලනවා ොහැර න්න න හරි ගන්න පන්සිය. ලට තාත පස පැත්තර දෙගත්ද පන්සයක් දෙන්න. ඒ වෙනුවටොඔයාට පුළුවන්ගේ කතනය නිර්මාණශීලි කරන්න. තාත්ත මම යන්න හදන්නේ. මට අද සල්ලින නෑ මක්නෑ ම බඩගෙනවුනොත් ගිතර ඇවිල්ලා තේකක් බොන්න. එහෙම කිව් හම තාත්ත වන්දන වනවෙයි එක තමයි නිර්මාණශී කතනය මේක ගොඩක් වෙලාවට තාත්තටත් වඩා අම්මට භාවිත කොලොත් මේ නිර්මාණාත්මක කතනය අම්ම පන්සීයට සහරලාවට රුපියල් දාහක් දෙන්න ඉඩතින ඇස් දෙකේ කඳලුත් පුරෝග. එතකොට භාෂා භාවිතයේ නිර්මාණ ශිලිත්තය හින්ද ඔයාගේ සන්නවෙතන අරමුණු තියෙනවනේ ඒ අරමුණු හිටුවේනවා. අපි මේක නින් ප්‍රායෝගික නිදා ජීවිතය කතා කරමදුවේ පපුතේ අපි හිතමු යාචකයෙක් නගෙනවා බස් එකකට. එයා දෙනවා වචන සෙට් එකක් අපි කියන ටෝක්ටිකක් දෙනවා බස් එක ඉන්න මිනිස්සුන්ගේ බොක්කට වදන්න. එතකොට අන්න බලන්න කතනය. ඒ යාචකයයට මිනිස්සු තමන්ගේ ඇතුලෙතින සල්ලි ඇතල දෙනවා. ඒවගේ සමහර යාචකයෝ නගෙනව අතපානව මමුකත් වචනසෙට්ට එකක් නෑ කතනයක් නෑ නිර්මාණශිලී නෑ සත පහක්ව හම්බෙන් ඇැතුව බස්සකින් බැහලය. බලන්නක නිර්මාණශීලී භාෂා භාවිතය හා, කතන අතරතින සම්බන්ධය. ඉළඟට ශ්‍රවණය. දැම් මම කොච්චර නිර්මාණත්නකෝ යම ඉදිරිපත් කලළ වැඩ නෑ දේ පපුතේ. බ ශ්‍රවණය කරන්නේ නැත්නම්ඒ නිර්මාණත්මකව හරි දැන් සංනිවේදනය ප්‍රධාන දෙන්නෙක් ඉන්නවන සංනිවේදකය සහ ග්‍රාහකයා එතට සංනිවේදකයා නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්නත් ඕනේ ග්‍රාහකයා එය නිර්මාණාත්මකෝ ශ්‍රවණය කරන්නත් ඕන. එහෙනම් නිර්මාණශීලී ශ්‍රවණය නැත්නම් එතන නිර්මාණ ශීලිතයක් ඇතිවෙන්නේ. ඉලඟට ලේඛනේ ඔබ දන්නවා කවිියෙක් කවියෙක් වෙන්නේ අපි දමූ නවකතාකරුවෙක් නවකතාකරුවෙක් වෙන්. ගීපදරච්චකේ ගී පදරච්චකෙක් වෙන්නේ මේ කියන ලේඛනයේ තියෙන නිර්මාණශීලිත්වේ මත් පැහැදිලීද දේ පොතේ එටකට මේ ලේඛනය කියලකිවවහම ටිකක් අමාරු සංවිවෙදන ස්වරූපය. ඇයි භාෂාවේ ව්‍යාකරණ රීතිී සම්මතයන් මේවත් රකින්න ඕනි. හැරැයි ඔය දක්ෂ නිර්මාණකරුව නූතන පරම්පරාව නිර්මාණරුව බ ග විෝහ මත්තු බිගන ඇති විද විශයන් වලදී ඔය භාෂා රීතීන් යම් ආකාරයකට ආරක්‍ෂා කරන්නට උත්සාහ ගනිමීින්. හැබැයි ඊට වඩා වෙනස් අසම්බත විදිට නිර්මාණශිලිත්ය මතුකරපු අවස්ථා ඕන තරන් නිර්මාණ තුළ හම්මුවේවා. පැහැදරීද එතකොට ලේඛනය නිර්මාණශීලී කළොත් අන්න නිර්මාණාත්මක සනිිවේදනය උපදිනවා. හරිද ඊළඟටිගත්තොත් හෙම සිතීම කියන කාරණය. සිතීම. දැ ඕනම කෙනනෙක් ලියන්න කලින්. ඕනම කෙනෙක් කතා කරන්න කලින්. මොකද කරන්නේ ශ්‍රවණයට කලින් මොකද කරන අනිවාරෙන් හිතනවන. සනිවේදන විද්‍යාත්මකෝ මේක අපි කියනවා. අන්තර්වර්තී පුද්ගල සනිවේදනය කිය. සවන විද්‍යත්මකෝ මොකදිය පු්‍රමිකට යන. අන්තර්වර්තී පුද්ගල සං්‍යවේදනය කියලා කියන. හිතනව කියන එක. සිතීම තිංකින් කියනෙ නිර්මාණ ශිලි නොවනෝත්. එතරගි හට කතනය එතරෙගි හට ේඛනය ශ්‍රවණය අනි හැම එකක්ම අවුල් වෙලා යන. එහමනම් සිතීම කියන පස්සෙනි කාරණය ගත්තොත් මේක ඉතාම වැදගත් කාරණය. විශේෂයෙන්ම නිර්මානාාත්මක සංනිවේදනය නිර්ත වෙන නිර්මාණාත්මක සනිවේදකයෙකුට නිර්මාණාත්ම ක ලෙස සිතීම ඉතාම වැදගත්. සිතීම කොම දුවපුතේ භාෂාවිතයක්වෙන්නේ ඇයිදුවේපුති. ඕනම කෙනෙක්. හිතන්නේ භසාාවේ දැන් යා මොනහර හිතන්නක. ඔය හිතන්න රුපවාහිනි මේ දෙරන එඩියකේශන් නාලිකාවතුලින් කරන මේ වැඩේ ගැන හිතන්න. මොතක්. ඔන්න හිතනකොට හිතෙන්නේ භාෂාව. ඒනම් භාෂාව නිර්මාණසිලි වුනොත් හිතනකොට එහි පලය ප්‍රතිඵලේ අවුත්්පුට් එක නිර්මාණාත්මක වෙන. පැහැදලනි දුවපුතේ හරි ඒමනං ඉතාම පැහැදලේ. නිර්මාණශීලි භාෂා භාවිතයට නිර්මාණාත්මක සංනිවේදනය සුවිශේෂී වටිනාකමක් වැදගත්කමක් හිමිවෙනවා කියෙන කාරණී අපි බලමු. හරි ඊළඟට දුවේ පුතේ අපි කතා කරන්න ඕනේ මාධ්‍යභාෂාව පිළිබඳව මාධ්‍ය භාෂාව පිළිබඳව හරි මම ඔබට ඊට කලින් මාධ්‍ය පිළිබඳ පුංචි පැහැදලි කිරීමක් කරන්න. දැන් ඔබ දන්නවා මුද්‍රිත මාධ්‍යික කියල ජාතියක් තියෙනවා ට ප විද්‍යොත් මාධ්‍යකළ ජාතියක්තිය මුද්‍රිත මාධ්‍යක කියන්නේ අපි කලින් කතා කලාම වැඩසටහනේදී මුද්‍රිත මාධ්‍යකන්නේ පුවත්පත් සඟරා ඔය වගේ ප්‍රින්ට් මීඩියා කියන කාරණය. ඊළඟට ගුවන් විදුලිය තමයි විද්‍යොත් මාධ්‍යයේ ශ්‍රව්‍ය මාධ්‍යවිදියට අපි සලකන රේඩියෝ ඉඩ පසේ රූපවාහිනිටවි එතකොට ඔන්න ප්‍රධාන වශයෙන් අපි මෙතන කතා කරන්නේ පුවත්පත් භාෂාවේ නිර්මාණශීලිත්වය ගුවන් විදුලි භාෂාවෙන් නිර්මාණශලිත්වය රපවාහිනී මාධ්‍ය භාෂාවේ නිර්මාණ ශීලීත්තය. දැන් අපි සාමාන්‍ය ජීවිතය කතා කරන විදිට මාධ්‍ය තුළ කතා කරන්නේ හැසිරෙෙන්න්නේ භාෂාවවිත කරන්නේ නැහැ. පැහැදලන එහෙනම් මම ඉතාම පැහැදල ඔබට කියලා දෙන්න පත්තර භාෂාව රේඩියෝ TVව භාෂාව සාපේක්ෂෝ වෙනස් වෙන හැටි. අපි කතා කරමු කියලා කිව්වේ මංඟබට කිව්වේ. මාධ්‍ය භාෂාව නිර්මාණශීලී කරගන්න ආකාරය දැන් ඔයා කඩේට ගිහිල පත්තරයක් ගන්න කොට මොකක් කරි නමක් කියලනි පත්තරයක් ඉල්ලන් ඕන පත්තරයක් දෙන්න මුදලාලි කියල කියන්නේ. එතකොට ඔයා ඒ පත්තරේ නම කියට ඇයි අපි මේක හොයලා බලන්නවා ඔයා රේඩියෝ චැනල් එකක් දාගන්න කොට දාලා තියෙන චැනල්ල එක අහන වෙලාවල් තියනවා හැබැයි විතරම ඔයා චැනල් එක මාරු කරනවා එ ඇයි ඔයා චැල් එක මාරු කරන්නේ ඇයි ඒවගේ චැනල් එක කොයා නවතින්න කියන එක පර්ේශක හොයල බල්ලතිය. ත්‍රූපානිි නාලිකා ගොඩක් තියෙනවවා. හැබැයි ලංකාවේ අපි ලංකාව ගත්තොත් ලංකාවේ ජනප්‍රිය වෙච්ච හැම දෙනෙක්ම නරබන රූපාහිනිි නාලිකා අතලොස් සයිනිතියෙන්. එදර කොහමදේ නාලිකාව ජනප්‍රිය වුණේ. කොහොමදේ නාලිව ජනත අතරට ගිය කොමද රේටිින්ක්ස් සොල උඩටආාවයි. මෙන මේ කියන කරුණු. සන්නේි ේදන පර්රේශකයෝ හොයිලබලනු. හොල බලපුහම පේනව පර්රේෂකයින්ට මාධ්‍ය භාෂාව මෙහි තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව. පත්තරේට ලියන ේඛකයාගේ අත් ලේකර සයිලිය භාෂාව තමයි තිරණාත්මක. රේඩියකේ කතා කර නිවේදකයගේ කට්ට යාගේ උච්චාරණ ශයිලිය භාෂාව භාවිතය යෙදුම් තමයි තිරණාත්මක. රපවාහ පෙනි සිට්ටන ඉදිරිපත් කරන්න. ඒ ඉදිරිපත් කරන්නගේ අංග්චලන මුහුණේ ඉරියාව. යොදාගන්න භාෂාව භාෂාවේ වචන වචන උච්චාණ විලාසය මේව තමයි මාධ්‍යක සාර්ථකත්වයේ තීර නාත්මක ප්‍රධාන සාධකය විදිහට පර්ර්ේෂක හොයාගෙනති. එහමන අනාගතයේ මාධ්‍යලෝකෙට එන එන්න ඉන්න ඔබට දෙන්න ති උපදේසි තමයි මාධ්‍ය භාවිත්‍යය තුළ භාෂාව නිර්මාණශිලි කරන්න දුවේ පුතේ එතකොට ඉතාම හොඳින් තමන්ගේ මාධ්‍යයතනය උඩට ගන්නත් පුළුවක් ඔයාට වෘතිය ජීවිතය සාර්ථකර ගන්නත් පුළුව. අපි ෘතිය ජීත එන්න කලින් විභාග සාර්ථකර ගන්න ඉන්න පේ නේද කැම්පස් ගිහිල ඉන්න පේ ඒ සඳහ තමයි මගේ මේ ඊළඟ පැහැදිලි කිරීම. අපි බල. අපි ඉස්සරලම යනවා පුවත් පත කියන මුද්‍රිත මාධ්‍යයට. ඔයා හොදාාකාරෝම දන්නවා. පුවත්පතේ භාවිත වෙන්නේ භාෂාවේ මොනස්වරූපයද වැඩි වශයෙන් ලේඛනය කියන එක. පුවත්පතේ ලිපිවල ලේඛනය තමයි තීරණාත්මක සාධකය. පැහදලේද. එතොට පත්තරේ ලිපිවර්ග ගොඩක් තිනෙනවනේ මං වයාට දලා දහසක් දෙන්නට අපේ සිලබස් එකට අනුගතව වර්ගී කරණයක් ඉදිරිපත් කරලා තිනවා පත්තරයක තියන ප්‍රධාන ලිපිවර්ග තුන. එක පැත්තකින් ප්‍රවෘති කියලා ලිපිවර්ගයක් තියෙන. ගොඩාක් දෙනෙක් පත්තරය ගන්නේ සවිස්ථරාත්මකව ප්‍රවෘති කියවන්. එතුොර ප්‍රවෘතිවල භාෂාව සරල වෙන්න ඕනේ ප්‍රෞෘතිවල භාෂාව රිජුවෙන්න්න ඕො. එතුොට සරල බව විසින් රිජුභවවිසින් තමයි නිර්මාණ ශිලිත්ත ගොඩ නග මේ බලන්න මංඔපට පැහැදිලිව දක්වන්න මේතියෙන් සරල බව කියන කාරණයයි රිජු බව කියන කාරණය. එතකොට පුවත්පතක ප්‍රවෘතිවල සරල බව ඉතාම වැදගත්. පුවත්පතක ප්‍රවෘතිවල රජු බව ඒ වගේම වැදගත්. එහෙනම් සරලයි රජීවු නහම නිර්මාණාත්මක වෙන. දුව පොතේ චටි දෙයක් මංගොට මතක් කරන්න සනිිවේධන ප්‍රධාන ප්‍රකාශකාරයන් දෙක් ති නොකිලමම් මුොලින් කිවන් හැනැයි පත්තරේක ප්‍රවෘති කියන්නේ රිජු ප්‍රකාශනකාරයට ටිකක් සමීප එක. එතනති භාෂාව වැඩිය නිර්මාණ ශිලි කරන්න නැදැන්. ය බරවාට පිටිකර බහෙත් බඳිනාසේන ඔයගේ කියන්නේ ආදායවා පවා තල්පතාල්ලන්නාසේ ගග ප්‍රවෘතිලියන්නේ. අර ඒතරම් නිර්මාණාත්මක යෙදුම් උපමා රූපක යොදාගන්න නෑ සරලවෙන්න ඕනේ රිජුවෙන්වු. ඊලකට ලිපිවර්ගයක්ති නො විශේෂාංග කියලා දැන් විශේෂාංග කියන ප්‍රධාන ලිපිවර්ග ඇතුළේ තව අනු ලිපි වර්ග ගොඩක්ති නො මේ බල විශේෂාං ඇතුල තිනො විශේෂාග ලිපි කියලම ජාති. චාටිකල්ස් කිය ලපිකයන් අපි තුම දේශපාල විශේෂංග ඊළඟට කලා විශේෂංග, ක්‍රීඩා විශේෂංග ආගමික විශේෂංග පරිස්සර විශේෂාංග ඔය වගේ විශේෂංග ලිපිදන. එතන දිත් භාෂාව නිර්මාණාත්මක නොවනොත් ඒවා කියවන්නේ දේපුති. අනිත්ත මුද්‍ර මාතිිකයන බාමත කරන්නපා මේ රූපවාහිනය වගේ නිවෙයින නිද්‍රශීලි මධ්‍යයක් න අපි අලුත් පරම්පරාව මේ මාධ්‍යෙන් බැහැර වෙන්නත් ප්‍රධාන හේතුවක්. හැබැයි. ඔබ ඉගනගන ඇති කුමාරතුංග මුනිදස වගේ භාෂාවේ වැඩකාරයෝ පත්තරවල නිරත වෙලා ඉන්න කාලේ මේ පත්තර කොච්චර මිනිස් අතර ජනප්‍රය වෙලා තිබුණ දෙගෙන කාරණ. ඉතාම සජීවී නව බස් වහරක් ඒගොලු හඳුන්වාදීලා එක පවත්තගෙන ගියා හැබැයි අද වෙනකොට එක නූතන මාධ්‍ය ආගමන ඇත්ත එක්කත් යට ගිහිලා තියෙනවා මුද්‍රිත මාත්්‍ය. ඉළඟට තීරු ලිපි? ලිපි ගත්හම අපේ මේ පත්තර ඇතුළි අපිියු ගන්නවා ඉතාම නිදහසේ ලියන නිර්මාණාත්මකම ලිපි විශේෂය. ඒ අපි කියන්නේ අ කොලම් රයිටං කියලකෙන් වෙරි ඩිෆිකල්ට රයිට් වෙරි ඊසිට රීඩ් කියලපිියු ගන්නන්නේ. තීරු ලිපි. ඉතාම අමාරුයි ලියන්න ඉතාම ලේසි කියවන්න. එනම් කියවන කෙනට තීරු ලිපිය ලේසියෙන් කියව ගන්න පුළුවන්වෙන්න ඕනේ හැබැයි ලේසියෙන් කියවන්න ලියනක අමාරුයි. නිර්මාණාත්මක භා භාවිතයේ මුද්‍රිත මාධිකැෙන තමයි අපි මේ කතා කරමින් ඉන්න. පැදිරි. ඉනකට කතුුවකි. කතු එකකි ගැන උගන්නකට අපි කියනවා දැඩි බසින් ලියන රචනයක්. එකම දෘෂ්ටියක ඉඳගැන ලියන්න ඕනේ පුවත්පත ප්‍රධාන කතෘුවරයා විසින් ලියන්නේ පුවත්පතය ආත්මය එමන පුවත්පතේ ප්‍රධාන මතය තමයි කතුව එකකින් ඉදිරිපත්තයෙන්. කතුව එකේ ලේනකොට විශේෂධයක් තිනවා අදුවේපතේ තමයි ව්‍යාකරන රීතිී සුරක්ෂිත. කරන්න ඕන කියන අදහස්සතිය. තැන්ඔබ දන්නවා පත්තරේ කියන්නේ හදිසිය කෙරන සාහිත්‍යයක් කියලන යුගන්නන්නේ හදිසිය කරන සාහිත්‍යකදදි ව්‍යාකරණ සීට සීයක් නිවැරදි කරන්න අමාරු. මොක ෙට පත්තර දල්ලවනකට ලියලේවරවෙලා අච්චු හල ෙදහර හට දවෙන කටන හින්ද මේ හදිසිිය කරන සාහිත්‍යයක් හැබැයි භාෂාවේ නිර්මාණ ශිලියතය නැත්තං ඒ පත්තරේ මැරිලා යනවා. ඊට සාහිත්‍යෙලි පිදියනව බවිධ නිර්මාණ ශිලියේව එවනන් අනිවා රෙන්ම නිමාණ ශිලියම තියෙන්න්න. ඉලකට දැන්වීම් පත්තරේ ගොඩක් වෙලාවට රන් වෙන්නේ දුවන්නේ දැන්වීම් මඟි. එදො කිසිම් පුවත්පතකට දැන්වීම් ගලාගෙනෙන්නේ පාඨකයෝ වැඩි වෙන තරමට. එමනම් පාට්කයව වැඩිවෙන තරමට දැන්වීම් හම්බෙනවා ඒ දැන්වීම් කියන්නේ අපි බලංකීවනේ වනේේ නිපුතේෙන දැන්වීම් කියලා කියන්නේ අපේ නැත ගැටිලා අපි අවධානයොම් වෙලා කියවන්න ගන්න ඒවා. දකින ඒවා. කියවනේ වනේ දකිනේවා. එනම් දකිනකොට නිර්මාණ ශිරිිත්වය ඉ හොඳි තියනෝයි. ඇැදලන පුවත්පත් භාෂාව හරි ඉළකට යනවා ගුවන් විදුලි මාධ්‍ය භාෂාව ගුවන් විදුලි මාධ්‍ය භාෂාව ගැෙන කතා කරනකොට ආදරණය දුවේ පුතේ ගුවන් විදුලි මාධ්‍යයට ආවේනික ගත්ති ලක්ෂණ ගැන ඔබ මුල්ම අවධානයක් යොමු කරන්න ඕන් දැන් ගුවන් විදුලිය ගැන ශ්‍රවන කේන්ද්‍රිය මාධ්‍යයක් නෙනේ සවන ඉන්ද්‍රිය කේන්ද්‍ර කරගත් ශ්‍රවණය නැමති ස්වරූපය කේද්‍ර කරගත් මාධ්‍ය එතකොට රේඩියෝ එකෙන් සන්දේශයක් ඉදිරිපත්වෙනවා ඒ සන්දේශය ෂණකය සණකව වියකිලයනො. මේ කිව්ව මේ නැතිවෙලාය නො. එහෙනම් ඒ ෂනිකව වියකිලායන මාධ්‍යයට උචිත වෙන විදිට භාෂාව තියෙන් නඕනේ ගුවන් ඉදුලි මාධ්‍ය තුළ. පැහැදිලි ද දුව පොතේ එතුව අපි මෙතන කතා කරන්නේ ගුවන් ඉදුලි භාෂාව සහ ගුවන් ඉදුලි භාෂාවේ නිර්මාණ ශීලිත්වයකෙන කාරන්න. දැන් ඔබ දටම දන්නවා රේඩියෝ එකේ තියෙන තවත් අනන්න ලක්ෂණයක් තමයි වෙනත් වැඩවල නිරතවෙමින් තමයි බොහෝ දෙනෙක් සවන්දන්නේ. අපීතම වාහනේලව යියෝදර වානේලව ගමතම ේඩියේකකාගනයන් වාන පැත්තකින් නවත් ල රේඩියව එකකාහලා යිලවකෙන යන්න්නේ එක තමයි වෙනත් වැඩවලනනි දැන් ඔබ සමහට පාඩන් කරනවා රේඩියෝේක දාගෙන.ඒක් එතර වෙනත් වැඩක තමයි නිරත වෙන්නේ අතරේ රේඩිය එකක ඇහෙෙනවා එහෙනම් මෙන්න මේ කියන ලක්ෂණයන්ට ආමන්ත්‍රණය කරන්න ඕනේ ගුවන්ඉතුලි භාෂාව නිර්මාණශිලී කරලා. දැන් වෙන වැඩක් අතරේ. ගුවන්ඩතුලිය අහනවනක් අනි වාර්යම ගුවන් ඉතුලි ඇහෙන්න නං නිගර්මාණශීලී විය යුතුම්මයි. අපි බලමු උදාහරණ කීපයක් ඇසුරෙට් මේ කාරණය. ගුවන්දිතුි මාධ්‍ය ටආාවයනික ලක්ෂණ අනු භාෂා භවිතය වෙනස් කරන්න ඕනේ. පැහදලයිනේ ගුවන්විතුලියට ආවේනික ලක්ෂණ කියලා කියන්නේ දුවේ පුතේ මමාරකිවේ. ඒනිිකවිය කිය යන මාධ්‍යයක් ශබ්ද විතරයි ගුවන් ඉදුලිය ඇහෙන්නේ කනට ඇහෙෙනවා නැතිවෙල යනවා න ඒ අදී විදියටට ගුවන් ඉදුල ටාවවනික ලක්ෂණ කරෙේ හිතන්න ඕනේ. ඊළඟ කාරණය මේ බලන්. වැඩ සටහන් වර්ගයානුව භාෂාව වෙනස් වෙන්න. ගුවන් විදුලිය දුවයේ පුතේ විධ වැඩසටහන් වර්ගතියනවා. ඒ වැඩසටහන් වර්ගයානුව භාෂාව වෙනස් වෙනවා. හරිනේ ගුවන් ඉදුලිය ගුවන් තුලි නාට්‍ය තියනවා. ගන් දල තින ප්‍රෘතිය ඉනි පසේ සම්මකසාහකච්ඡා මේ වලදි භාෂාවී වාර්යෙන් වෙනස්සෙනවානන ශෛලිය යොදන වච්චන එයාදිය. ඊලකට බලන්න ගුවන් දුලියේද උච්චාරණ ශෛලිය වැදක. හඩ එලියට දාන උච්චාරණය වැදග. ඉළඟට හැගීම් හා භාවයන් ඉදිරිපත් කරන විලාසය. දැන් රූපවාහින මාධියක නම් හැගීම් භාාවයන් මොනේ රිය්වලින් අංගචලන්න වලනුත් කවන්න පුළුව න්න ෙන්න පුළුවන්. හැබැයි ගන් විදුලයේ හැඟීම් භාවයන් ගන්නේ ඔක්කම හන්ඩෙ ශබ්දයෙන්. ඒහම් එතන භාෂා උච්චාරණය කතනය කියන එක ඉතාම තීරනාාත්මකයි. ඉළට ගුවන්දිලේ සහඳ බවක් ඇතිවෙන්න ඕන. සමීප බවක් ලංගතුකමක් ඇති වෙන්න නෙනෙ මම මේ කතා කරන්නේ ඔබට ඔබ මේ ආහගෙන ඉන්නේ මාව අනම සමීප බවක් රේඩියෝල තියෙන්නවා. ඉළඟට පරිකල්පන ඉතාම වැදගත් කාරණයක් රේඩියෝ ගැන කතාරනකොට පරිකල්පනි. කල්පන කියන දපුතේ චිත්ත රූප එමට ම් මනෝ රූප කියලා අපි කියන්නේ මනස තුල රූප මැවීම කියන කාරණය අන්නේ මනස තුල රූප මැවීම තමයි පරිකල්පනය කියල කියෑයි. ඔබ හලා ඇති ගුවන් විදුලිය තමයි පරිකල්පනීය මාධ්‍යවිදියට සලකයි. ගුවන්දුලියට කියන අපි පරිකල්පනීය මාධ්‍යයක් කියලා. එතකොටට පත්තරයටටීවයේකට වඩා. මිනිස්සුන්ගේ මනස තුළ, මානසික රූප චිත්ත රූපය කියන්නේ ඒ අවස්ථාව ජංගම ශීලීව මනස තුළ මනෝරූප මවන්න පුළුවන් මාධ්‍ය තමයි ගුවන් මිදුලිය. එහනම් මනෝරූප මවන්ඩ පුළුවන් ආකාරයට ගුවන්දිතුළේ භාෂාව නිර්මාණ ශලිවෙන්න ෝ. දැම් මේ මිතන්නක ඔයාගේ ඔලුව තුළ රූපයක් මවනව කියනෙ එක සං්‍යවේදකෙකුට ලේසින් කරන්න බෑ මොකොද යා මවාගත්ත රපවල ජීවත්තයන්නේ. මට ඕන ඔයාගේ ඔොලුවේ අලු චිත්‍ර රූපයක් මවන්. ක අලු ිත්‍ර අලුත් චිතරපය ම වන්නනා මම අනිවාරයෙන් නිර්මාණත්මක භාෂාවක් පාවිත කරන්න ඕ පැහැදලේ නේ හරි අපි ඉළඟට බලමු රපවාහිනි මාධ්‍යක භාෂාව අපි දැන් මේ ඉන්නේ රූපවාහිනි මාධ්‍යක නේද මේ YouTubeු එකෙන් බලන ඔබ ඉන්නේ සමාජ මාධ්‍යක ජීවකෙන් බලන ඔබ ඉන්නේ රූපවාහිනි මාධ්‍ය රූපවාහිනියේ ආගමනයක් සමඟ සෙසු සියලු ජනමාධ්‍ය අභාවයට යටපත්වෙන්නට පටන් ගත්තා. ලෝකයේ තර්කයක් නෑ ප්‍රබ්ලතම මාධ්‍ය රූපවාහිනිය තාමත්තේමයි ලෝකයේ තර්කයක් නෑ වශී කෘතම මාධ්‍ය රූපවාහිනය. ඔොඩ අලුත් වචනයක් එෙනවා රූපවාහිනිය කියන්නේ වශීකෘත මාධ්‍යයක් වශීකෘත කියැනීම කද දුවපුතේ සිත් ඇදලාරගෙන සිත් බැඳලතියාගන්න ආකර්ශණය මාධ්‍ය. එහෙන අනිවාර්යෙන්ම රූපවාහිනී මාධ්‍ය සඳහා වාශාවභාවිත කරන සනිවේදකයා. පාඨකයාගේ ප්‍රේක්ෂකයාගේ ශ්‍රාවකයාගේ ක්‍රහකයාගේ සිත් ඇදදල අරගෙන බැද්දලතියාගන්න සමත්කමක් දක් වන්නඕන්. රූපවාහිනී නිවේදකයාගේ කට රූපවාහිනී ඉදිරිපත් කරන්නගේ ඉරියව් හැඟීම් ප්‍රකාශනයන් හැස්රී මේ සියල්ල මගින්. වශී කෘතබාව ඇති කළ යුතුයි, රූපවාහිනී මාධ්‍යත්තෙක්ක ප්‍රේක්ෂකයා රඳවාත්යා ගැනීම සඳහා. එ රූපවාහිනි මාධ්‍ය භාෂා භාවිතයේ්දී. අනුගමනය කළ යුතු ලක්‍ෂණ පහුගිය අවුරුද්දෙ විභාග පාස්පේ පර එකෙත් අහලතියෝ. මං මේ සාකච්ඡාවේ ඉදිරි වැඩසටහනකති. අපිට නනිවසිලබස් එකකට තියන එකික පස් පේපර එක දෙදස් විස්සේ පහුගී ාග ප්‍රශ්්‍රපත්තරය ඒකත් සාකච්ඡා කරනවා ඉදිරි වැඩසටහනකදදි ඒ පිළිබඳවත් බලාපොරොත්තුකින් ඉන්න. ඒ පේපර එක ඇත්ති තාම පැහදිලු රූපවාහිනි මාධ්‍ය භාෂාවෙන් ප්‍රශ්නිකුත් අහලතියෙන්. රූපවාහිනය වශී කෘත මාධ්‍යයක්. ඒහින්දා ප්‍රධාන සාධක තුනක් පාෂාව භාවිත කරන සනිවේදකයා අනුගමනය කළ යුතුයි සුරක්ෂිත කළ යුතුයි පලමු අපකින්න එක. එකක් තමයි අලංකාරික බව. අලංකාරික බව. ඒක අනෙ දුවේ පොතේ රූපවාහිනී මාධ්‍ය භාෂාව අලංකාර වෙන්න ෝනේ ලක්සන වෙන්නෝ. ඊළඟට රූපවාහිනියය ජනප්‍රිය වෙන්න පේ කොහොම. ජනප්‍රියම නාලිකා බවට පත්ව වන හම තමයි. වැඩිම දෙනෙක් මිනිස්සු නරබණකොට තමයි ඒ රූපවාහිනිය ඉතාම හොඳ තත්වෙන් පවත්තගන යන්න පුුවන් වෙන්. එනම් ජනප්‍රිය වෙන්න නම්, භාෂාව නිර්මාණශිලිවෙන්නවුන් එහම් ඔයාට පේනවා රූපවාහිනය පිටි පස්සේ විධ තාක්ෂණි උපකරණතියන. න සනිේදකය ඉස්සරහ කැමරාදී උපකරන තියනු.ඒ ඔක්කොම උපකරණ වැඩක් නැති තත්වට පත්වෙනවා රූපවාහිනයේ සනිිවේදකයා භාෂාව භාවිතකිරීම අවුල් කලොත්තම. ජනප්‍රිය වෙන්නේ. අලංකාරෙක බව ජනප්‍රිය බව වගේම ඊළඟ සාධකය තුන්ගනි සාධකය දුව පපුතේ බලන්න නිර්මානාාත්මක බාව. එඒකොට අලංකාරික බව එකයි ජනප්‍රිය බව දෙකයි නිර්මාණාත්මක බව තුනයි. එහෙනම් රූපවාහිනී මාධ්‍ය කියලා කිව්වහම දුවේ පුතේ බලන්න භාෂාභාවිතය නිර්මාණාත්මක වෙන්න ඕනේ. ඒක ප්‍රධාන ලක්ෂණ තුනින් එක. රූපවාය කොහොමද නිර්මාණාත්ම කරයි. ගොඩක් පෙලාවට භාෂාවෙන් භාෂාවේ යෙදුම්වලින් වචනවලින් උච්චාරණ ශෛලියෙන් පෙනී සිට නාකාරයෙෙන්. ඇදුම් පැළඳෝ පසුතල මෙයා ආලෝක කරණය කැමරාකරණය මෙ අදී ගොඩක්කු පක්‍රම රූපවාහිනියනක් තියෙනු. ඊල්ලාන්ට රූපවාහිනි වැඩසටහන් වර්ගානු භාෂාභාවිතය වෙනස් වවෙන්න න තැ රූපවාහිියය විධ වැඩසටහන් තියන දුවපුතේ අපි ත්තොත් එෙම ප්‍රවෘති ටෙලිනාටිය. ට ප රියලටි පෝග්‍රෑම්නේ ර්තමානනිතාම නප්‍රිය රියලිටි වැඩසට අපි අපේ විෂය ඇතුලේ සිංහලයකෙනවා සම්මත යථාකාරී වැඩසට හන් කියලා. රියලටි පෝග්‍රෑම්න එතකන මේ ඔක්කොම භාෂාවෙන් තමයි දුවන් දැ රියල්ටි ප්‍රෝග්‍රෑම්මි එකක් වගේ ගත්තොත් එතන සනිවේදකයට පිටපතක් නෑ ඔබ දන්නවින්. එයා ඒ මොහොතේ ඇති වෙන ස්ථානය අවස්ථාව සිදුවීම එක තමයි භාෂාව භාවිත කරන්නේ සජීවීව හරි. ඉලකට අපි බලමු. රවාහ වැඩටහන් වර්ග අපේ විෂනිර්දේශය තුළ ප්‍රධානකොටස් දෙකට බෙදනවා. එකක් තමයි වෘර්තාන්තමය වැඩසටහන් අනිතක තමයි වෘර්තාාන්තමය නොවන වැඩටහන්. පැහදරේද. යතර ෘර්තාාන්තමය වැඩසරහන් ගැන කතාතියනයවා. අපි ගත්ොත් තෙලි නාට්‍ය තෙලිචිත්‍රපට කාටුන් වගේ වෘර්තාන්තමය කියලා කියන. දැන් මේ වර්ග දෙකින් නිර්මාණ ශීලතේ ඩිපුර තියනක ොග ද කිය ඕන කෙකට ේෙනවා. ඔබ ගෙස් කරන්න රූපවාහිනී වැඩසටහන් ප්‍රධානවර්ග දෙකයි. එකක් වෘර්තාන්තමයේ වැඩසටහ. අනිත්තක වෘර්තාාන්තමය නොවන වැඩසටහ.ෘතාාන්තමේ නොන වැඩසටහ. මේ දෙකෙෙන් වෘර්තාන්තමයේ වැඩසටහන් තමයි දුවේ පුතේ අතිශය නිර්මාණශීලි වන්න. ඒ අදහස් වවෙන්නනහ ෘතාන්තමේ නොනේවා නිර්මානාත්මක ව නො නෑ කියලා එහෙමකක් නෙවෙේ තැන් ඔබ දන්වනේ ප්‍රවෘති කියනකොට ගොඩාක් වැඩදහන්න බෑනි නිශ්ෂිත පිටපතකට එයින් වචනයක්ත් එහට කියන්න අමාරෝයිනි ඊලකට වාර්තා වැඩ සටහනවල පිටපතත්ක්තිනඒ ඒ පිටපත ලියපු පිටපතට අනුව තමයි පූරකවරයා ඉදිරිපත් කරි වැඩසටහන්. එතකොට ෘර්තාන්තේ වල එෙමන ෙි නාටය ඔබය නලුනිලිය. ම කක්චවට මහම ගන්නන්නේ ඕක ඇතිබුණනේවාගේ දෙෙපසක් හැබයි අපි දබස වෙනස් කල මේ දින කියන්නටන් ගත්ත. එඒම ටෙලිනාට්‍යවල භාෂ භාවිතයේ නිදහසක්තිය. කාටුන් වගේ වල ඔබ දන්නවා නිර්මානාාත්මකෝ විශේෂම පොඩි ළමයිඒක්ක කරන වැඩක්කයටේ එතනද ඉතාම තීරණනාාත්මකව නිර්මාණශිලි වෙන්නෝන්. අමත කරන්නපා වශයකෘත බව අමත කරන්නපා ජනපිය බව අමත කරන්න එපා නිර්මාණාත්මක බව රූපවාහි. නිර්මාණාත්මක භාෂාව සවධනයකන මාතෘකා විදී. ඔබ මේ පිළිබඳව තාව වැඩිදුර අධ්‍යයනයන් ඔබගේ ගුරුරු සමඟ කරගන්න ඔබගේ සටහන් සමඟ නැවත නැවත මේ වංසධනය කරලා බලන්න එතකොට ඔබට ඉතාම හොඳ පිටු බලයක් මේකෙන් ලැබෙන ම මේ ඔබට ඔබ ඉගන ගත්තදේ සනාත කරමින් තහවුරු කරමින් අලුත් අලුද්දේ වල් ටිකක් ඔබට මනසට එකුතු කරමින් විවාහගේ සඳහා සූදානම් කිරීමක් තමයි මේ අ දෙරන ඩිුකේන් පෝග්‍රම්ි එකත් එක් එකක තේල අපි කරමින් යන්. හල් ඊළඟට අපි බලමු ප්‍රශ්නයක් මේ ප්‍රශ්නය සඳහ මම තෝරගත්තේ. ගුවන් විදුලී මාධ්‍යභාෂාව දැමං ඔට කිව්වා රූපවාහි මාධ්‍යභාෂාවෙන් පහුගේ බාග ප්‍රශ්නයක් ඇල්ලතිීෙනනවා. එතරට ගුවන් විදුලි භාෂාවෙන් විභාග ප්‍රශ්නයක් මේ සම්භාවිතාව ටිකක් වැඩි මං මේ සඳහත් තෝරගත්ය දුව පුතේ ලකුණු දාසයක් හිමි වෙන ලක්ුණු දාසයක් හිමි වෙන මිනිතු පහළවක කාලයක් වැෑ කරලා අපි උත්තර ලියන ලොකු ප්‍රශ්නයක් ඔබේ භාෂාවෙන් කියනවන මේ බලන්න හතරවෙනි අනු කොටස. මේ සඳහ ම තෝරගත්තේ ඔබත් සමග සාකච්ඡා කරන්න ගුවන් විදුලි භාෂාව ගැෙන් ගුවන් විදුලි භාෂාව. බලන්න දුවපුතේ ගුවන් විදුලි භාෂාවත් එක් වැඩසටහන් වර්ගයක් විශේෂ කර තියෙන පොකද වැඩසට වර්ග ගුවන් විදුලි නාට්‍ය භාෂාව. දැ මේ වගේ ප්‍රශ්නික දුත්තරලීර කොට ඔබ මුහුණ දෙන ප්‍රධාන ගැටලුව තමයි ප්‍රායෝගිකව රේඩියෝ නනාට්‍යක්, ්‍රේඩියෝ ්‍රාම එකක් අහල නෑ අපේ විවාහග අපේක්ෂකෝුගේ සීට අනුවක් විතර. එහි දමංඟට යෝජනා කරනවා. ටෙලි නාට්‍යයක් රේඩියෝ නාට්‍යයක් වැඩසටහනක් ප්‍රවෘතියක් පත්තරයක් එ මාධ්‍ය ඇසුරක්. ඒ ටික කාලිහරි ඔබ ඉතාම හොඳින් කරගත්තොත් ඔබට සාර්ථක උත්තරේකට ප්‍රායෝගික උදාහර ටිකක් එහෙම ඉතාම හොඳින් ලැබෙන. එයි දම ගුරුවරයෙක් විදිහට මුළු රටටම දෙන උපදේශය තමයි මීඩියා කරනවනම් සඩිවධනය හා මාධ්‍යදදිී ඉගෙන ගන්නවනන් දුවපුතේ. ඔබ මාධ්‍ය ඇසරු කරන්න. පර්ර්ේෂනාත්මක කාරයක් විදිහට පත්තර රේඩියෝ චනල් රූපාහනිි චැනල් ඇසරු කරන්න. නවවාධ්‍ය භාවිතය තුළ නං ගොඩාක්කින්න බවපී නිරීක්ෂණ කර තිෙනවා හැබැයිට ජනමාධ්‍ය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් දැනුම අඩුයි එහින්දා මේ වගේ ප්‍රශ්නයකදී අසාර්ථක වෙන්න ඉඩ තියනවා එහම ඉඩ තියන්න එපා අපි බල මේ බලන් ගුවන්ටිතුලි නාට්‍යේක භාෂා භාවිතය නිර්මාණ ශිල්ලි කරගන්න ආකාරය කරුණු හතරක් ඇසුරින් මේ කරුණු හතරක් තමයි ඕනි කරුණු හතරක් ඇසුින් පැහැදිලි කරන්න තමයි තියනෙ මේ බල පැහදිලිරන්න තයි ේ මංගකොට නැවත කියන්නේ ඔබත් මේ විදිහයට ප්‍රක්්ණයට කරගන්න. ගුවන් විදුලි මාධ්‍යයෙන් ප්‍රශ්නයහන්නේ නාට්‍ය විශේෂ කරලහන්නේ එහි භාෂාභාවිතය ගැනහන්. කරුණු හතරක් ඇසුරෙන් පැහැදිලි කරන්න ගිතමයිකය. එතුකොට දැන් අපි ගත්තොත් එහෙම ඕගොල්ලෝ අපි හැම කෙනෙක්ම ඒවගේ මුත්තර පත්‍ර පරික්ෂාවට ලක් කරන ගරුවරුපවා හැම කෙනෙක්ම අපේ රට ඇතුළේ අහල තියන ගුවන්විදුි නාට්‍යක් තමයි මුවන් පැලැස්ස කියල කිය. ස්සරකාලිින් දම්ම විකාසේවෙච්ච ගුවන්තුලි නාට්‍යා. එතර මේක අහන්නේ ගුවන්තුි නාට්‍යය භාභාවිතය ගැන ඔබට මුවන් පැලැස්ස කියෙන නාට්‍යය මතකට නගමින් මේ භාෂාභාවිතය නිර්මාණ ශිලි කරලාතිෙන ැටි පැදිලි කරන්න. ඔබ මේ නාට්‍යන් අහන්න එක මොහොතක හරි විභාගට පෙර දැන් කෝරලේ මහත්තයක් කියන චරිතය නද කෝරලේ මහත්තයක් කියන චරිතය කොහොමද ඒ ගරු ගාම්බීර හන් අවධ කරන්න. මැවිලා ඇහෙනවා පරිකල්පනය සිද වෙනවා කෝර්ලේ මහත්තයා කොහොමද ගුවන් ඉදිරරි නාට්‍ය තුළේ මන්ගේ හට පාවිත කරයි. හැබැයි ඒ කෝරලේ මහත්තයම තමන්ගේ මැනිිකේ ඉස්සර හටගියාම අ ගරු ගාම්බීරත්වය බයාදු බවට පත්වෙන හඬක් ඉදිරිපත් කරමින් රංගණය යදෙන්නේ හඬ ඉදිරිපත් කරන්නේ කොහොමද කෙනෙක ඔබ නිරීක්ෂණ කර. එතන තර තියනව වචන උච්චාණ ශෛලිය වෙනස් කරනවා. පැහැදලේද ඊළඟට ඒ හඬ වෙනස් කරනවා. ි මුවන් පැලස්ක ගුවන්නිදිරි නාට්‍යියම ගත්තොත් ටික් පොදු හිඳමගේ නාටි ගන්නන්නේ. ඒේ පිනාගේ චරිතය සමාජයේ බයාදු නෝන්ජල් චරිතයක් තමයි පිනාගේ චරිතය. එතොේ පිනාගේ චරිතය කොහමදේ ශිල්පිය විසින් කතකයා විසින් ඉදිරිපත් කරන්න. පැහැදලියද ඉතාම පැහැදිලි ගුවන්නිතුලින් නාට්්‍යියක භාෂා භාවිතයඒ චරිතා අනුව වෙනස් වෙනා කාරය. එතකොට උච්චාරණ ශෛලිය. හඬ භාවිත කරන ආකාරය හඬ උස්පහත් කිරීම. ඉට පස්සේ නිර්මාණාත්මක යෙදුම් භාවිතය. මිනිසුන්ගේ මතකයේ හිටින සජීවී ජංගපශීලීව මවන්න පුළුවන් ආකාරය. මේආද විදිහට නාට්‍යක් දෙකක් උදාහරණයට ගනිමින්. භාෂාව නිර්මාණශීලීි කරන හැටිත් කතා කරමින්. අර මම කියලදුන්නු ගුවන්්‍යදුලි මමාධ්‍යආාවේනිික ලක්ෂණත් කතා කරමින්. මේ ප්‍රශ්නයට සාර්ථ පිතුරක් ිනිත්තු පහල ඇතුල ලියන් පුරුවෙන්. මංගවට අද ඉල්ලීමක් කරනවා මේ ප්‍රශ්නයට මිනිත්තු පහලවක් තයිම් තියලා මේ වැඩසටහනින් පස්සෙ කොයක් කරන්න පැති තුනක් හතරක් මේ උත්තරයක්ක් ලියන් ට්‍රයි කරන්න. එතකොට ඔබට ඒක සාර්ථක කරගන්න බැයින නැවත 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 අ්‍යාස කරන්න. පිළිතුර ලිවීම සාර්ථකවීමේ ඒ කායන මාර්ගයදුවේ පුතේ අභ්‍යස අ්‍යාස අභ්‍යස. නිවසේ රැඳෙමින්. රුවරුන්ගේ පදේ නුව අ්‍යාස කරමින් ඔබේ විභාග ජීවිතය ජයගන්නට අත්තලක් වෙන්න කිය ප්‍රාර්ථනා කරමින්. අද දවසේ මාතෘකාව නිර්මාණාත්මක සංනිවේදන සාකච්ඡාව මෙතැනින්ගි වරරනවා. උසස් පෙල සං්‍යවේධනය හා මාධ්‍යනය විෂයේ තවත් අපූරු පාඩමක් සමඟ අපි ඊළඟ දවසේ මුණ ගැහෙමු අද දෙරන ඩුකේෂන් වැඩසට හන තුළින් සිරු දෙනාටම අයිබෝුවන්.